ගම්මැද්ද දම් සබිය බෝසත් ගුණ ඇති මිනිසත් සමාජයකට පෙරවන් සරණයි සුපින්බර උදෑසනක් ඔබට ගම්මැද්ද දම් සබිය සඳහම් සාකච්ඡාව සමගයි මෙහි මිදිරි උදෑසන සුපුරුදු වේලාවට ඔබ එකතු වන්නේ අපි හැමදාම ඔබේ ජීවිතයට වටින කියන දම් සාකච්ඡාවක් එකතු කරනවා ඔබට මතකයි मीट मास किहिपेकट कालीन कोरोना वसंगते अपेरट पमनाक नवे समस्त लोके पूराम पैत्री अद्दि अपि बोधुदहाम तुलीन कोरोना वसंगते बैनी वसंगत तत्वयान पालने करगान्नट एवागे मतमा अपे जीविते नीरोगी भावे साक्षात करगैनीम कोहमद करान्ने सह अपि कोहमद अपे ජීවිතය තුළ මෙවැනි රෝග පීඩාදී කරුණු කාරණාවලදී ඊට මුහුණ දෙන්නේ කොහොමද යන්න පිළිබඳව දහම තුල විස්තර කරන කරුණු කාරණා ඔබට ගෙනාවා. ඊට පස්සේ යම්තාක් තුරකට මේ කොරෝනා තත්ත්වය පාලනය වීමත් එක්ක රජයේ විසින් ඒ තත්ත්වය පාලනය වෙලා තිබෙනවා කියලා නිවේදන නිකුත් කරපු කාල සීමාවක අපි සාමාන්‍ය පරිදි ඔබට දහම් කරුණු ඉදිරිපත් කරන්නට යෙදුණා. කෙසේ නමුත් වර්තමානයේ නවත වතාවක් කොරෝනා වසංගතය වඩාත් සමාජය තුළ උග්‍ර වෙලා තිබෙන බව මම ඒ වගේම ඔබත් දන්නවා. එනිසා අපි හිතුවා අද දවසේ ධර්ම සාකච්ඡාවට මේ කොරෝනා වසංගතය කේන්ද්‍ර කරගනිමින් ඔබට වැදගත් ධම් සාකච්ඡාවක් ගෙනෙන්නට. එනුව අද දවසේ අපි මාතෘකා කරගත්තේ වසංගත රෝග නිවාරණය සහ බුදුදහම ඒ කියන්නේ කොහොමද වසංගත රෝග නිවාරණය සඳහා බුදුදහමේ මඟ පෙන්වීම කොයි විදිහද යන්න පිළිබඳව අද දවසේ පුළුල්ව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතාමත් ගෞරවණීය තුව දම්සවිය දහම් සාකච්ඡාවට වැඩම කරවන්නට යෙදුනා ශාස්ත්‍රවේදී පූජ්‍ය අතුරුගිරියේ සුබෝධ ගෞරවණීය සම්පතන මහන්සිය උන් වහන්සේ කඩුවෙල කොරතොට රජමහා විහාරස්ථානයේ වැඩම සෙන්නේ වහන්සේ පාදහපි වන්දනෙන් යුතුව අද දවසේ ගම්මැද්ද දම්සවිය සදහම් සාකච්ඡාවට පිළිගන්න ලබනවා. අපේ හැමතුරුනේ දැන් කොරෝනා ගැන නැවත වතාවක් සමාජයේ කතා කරන්න පටන් ගන්න තිබෙනවා. දැන් අපි දන්නවා විශාල මහනුවර තුන්බිය නිවාරණය කරන්නට රතන සූත්‍ර දේශනාවක් සිදු කරන්නට යෙදුණා. දැන් අපි පහුගිය කාලෙත් දැක්කා අපි මේ කොරෝනා වසංගතයවත් එක්ක විහාරස්ථානවල වෙන්න පුළුවන් පොදු තැන්වල වෙන්න පුළුවන් මේ විදිහේ ආගමික වතාවත්වල නිරත වුණා. හැබැයි මේ දේවල් එකපාරටම අපි නතර කරා. කොරෝනා නැහැ වගේ තත්වයකට පත් වුණා. හැබැයි දැන් යලිත් වතාවක් කොරෝනා ඇවිල්ලා තිබෙනවා. මේ වාගේ තත්වයන් අපි ළඟට එනකන් අපි බලාගෙන ඉන්නවා. ආවට පස්සේ තමයි අපි ඒවට උත්තර හොයන්නේ. බුදු සමය තුල කොහොමද අපි හැමදෙරම මේ වාගේ වසංගත රෝග නිවාරණය සඳහා මොන විදිහේ මඟ පෙන්වීමද බුදුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදෙන මොන වාගේ සූත්‍ර ධර්මයන් ආශ්‍රය කරගෙනද අපට මේ වාගේ වසංගත රෝග සම්බන්ධයෙන් බුදුදහමේ හඳුන්වා දීමක් කරලා තිබෙනවා. අපි මෙතනින්ම පටන් ගමු සාකච්ඡාව. තිරුවන් සරණයි මහත්මයා. කොරෝනා වසංගතය සහ බුදුදහම සම්බන්ධව අපි දැන් මේ මාතෘකාව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන වෙලාවේදී වසංගත රෝග නිවාරණය සම්බන්ධව මගේ බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ ඍජුව උත්තරයක් දෙන්නේ නැහැ. ධර්මයේ අධ්‍යයනය කරනකොට පේන ප්‍රධාන කාරණාවක් තමයි ලෝකයේ තුල තියෙන වසංගත රෝග නිවාරණය කරන්නට හෝ නැත්තම් කායික වශයෙන් අපිට හැදෙන ලෙඩ රෝග සුව කරන්නට බුදුහාමුදුරෝ අපිට කොහෙවත් විග්‍රහ කරලා නැහැ මේ විදිහට කළොත් මෙහෙම ලෙඩ හොඳ වෙනවා කියලා. හැබැයි බුදුහාමුදුරන්ගේ දේශනාව අධ්‍යයනය කරනකොට කායික රෝගීත්වයක් මානසික රෝගීත්වයක් එහා ගියපු සාංශාරික නිරෝගීකම ගැන මේ මුළු ශාසනය පුරාවටම විග්‍රහ කරන්න යෙදෙනවා. එතකොට ඇත්තටම අපි නිරෝගීකම ගැන කතා කරනවා නම් අපි මුලින්ම නිරෝගීකම විග්‍රහ කරගන්න කලින් අපි ගාව තියෙන රෝගීත්වය මොකක්ද කියන එක තෝරගත යුතුම වෙනවා. අපි පැහැදිලිවම ධර්මය අධ්‍යයනය කරනවා නම් ධර්මයේ පිළිබඳ විමර්ශනය කරනවා නම් කායික රෝගය පිළිබඳව මානසික රෝගය සහ සාංශාරික රෝගය කියන ත්‍රිත්වය තුන මේ වචන තුන මුල් කරගෙන කාරණාව සාකච්ඡා කළ යුතු වෙනවා. ඒකෙදී බොහොම පැහැදිලිව මේ වසංගත රෝග නිවාරණය කරගන්න වසංගත රෝගයන් ඇති නොවන වසංගත රෝගයන් ඇති නොවන තැනකට සමස්තයක් වශයෙන් යන්න බෑ. හැබැයි ඒක පාලනය කරගන්න ඒ පරිසරය සකස් කරගන්නට අවශ්‍ය කරන කාරණා රාශියක් අපිට බුදුදහම තුළ සාකච්ඡා කරන්න පුළුවන්කමක් ලැබෙනවා.
මාතෘකාව ප්‍රවේශය ඔබතුමා ගත්තේ රතන සූත්‍ර සජ්ජායනාව සහ රතන සූත්‍ර සජ්ජායනාව සමග මේ තුන්බිය දුරු වීම කියන කාරණාව. මේ කාරණාව විග්‍රහ කරන ධර්මයේ විශාල මහනුවර ඇති වෙන තුන්බියක්. මේ තුන්බිය කියන්නේ අමනුෂ්‍ය බිය, රෝග බිය සහ දුර්භික්ෂ බිය. අමනුෂ්‍ය බිය, රෝග බිය, දුර්භික්ෂ කියන මේ තුනම එකපාර ඇවිල්ලා. දැන් අද අපේ සමාජයේ තියෙන්නේ අමනුෂ්‍ය බියවත් दुर्भिक्ष बीयवत् मेतन प्रधान विषय अद मतुला रोग बीय की रोग बीय की कारण वत्तिलंग लंगलंग मेन बीयतम दुर्भिक्ष बीय मुखदेट मे दंड मे कोरोना तीन काले रटे आहार संबंध आहार रस्किरी मिनी दिखे करंग बहुत काल एक मिनीसुट आहार पवा नतिवेन तत्कना साधन जीवित जीवित घटगागन मिनीसुट आहार पवा नतिवेन मट्टमट समाज ये दिखट गया ईलगट इन बीच बीय दुर्भिक्ष बीय तो कट रोग बी अत ईलगट इन बीयतम दुर्भिक्ष बीय ईट पास स्वभाव कहुमत मे प्रश्न विवरण करें समाजे बहुत नीति कारण वर्तम मेक अमनुष्यंगे प्रश्न किल अमनुष्य प्रजावट वैराद दान तरमटम समाजे अन्न पुलवा तो ये तुणेम समाजे पेलुंकन्न पटंगण रोग बीय दुर्भिक्ष बिय अमनुष्य बिय दैंग एतटम विशाला महानूर यदा हिटुप मिनीसुंट ये प्रश्न आवा रोग बियाव रोग बिय अतिक्रम दुर्भिक्ष बिय मतुना ये दुर्भिक्ष बिय अतिक्रम मिनीसुतर अमनुष्य बिय तेतुरियन्न गत्ता तो कुड़ दैंग अदवगे विद्याव ताक्षणे अपि मे कथा करन समाज परिसरयक यदा तिबुणे नहे यदा सामान्य मिनीसु එදිනදා කුඹුරට ගිහිල්ලා හේනට ගිහිල්ලා එදිනදා තමගේ කටයුතු ටික කරගෙන හවසට ගෙදර ආපු ඒ වගේ අර සරල ජීවිතයක් ගත කරපු සමාජ පරිසරයක්. අද වගේ සංකීර්ණ සමාජ පරිසරයක් නෙමෙයි එදා තිබිච්ච සමාජ පරිසරය. ඒතකොට ඒ සමාජ පරිසරය තුළ මිනිස්සු නිරන්තරයෙන්ම ඔය කියන අමනුෂ්‍ය බිය කියන කාරණාව සම්බන්ධව දැඩි කාරණාවන් ඒ සමාජවල තිබිලා තියෙනවා. දැන් මේ කතාව කුංචි උදාහරණකින් මම කියලා විග්‍රහ කරගෙන යන්නම්. ඉස්සර මිනිස්සෙක්ට heart attack එකක් හැදුනොත් ඒක සමාජ මිනිස්සු කරගේ යකා ගැහුවා කියලා. එහෙමයි. මොකද ඒකට ඒක වුණේ කොහොමද කියලා දන්නේ නැති නිසා අද විවිධාකාර පරීක්ෂණ අරව මේ වලින් ඔප්පු කරලා කියනවා මේ මිනිස්සුගේ heart එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා ඒක තමයි මැලේ කියලා. එතකොට අපි දැන් අද කියන්නේ යකා ගැහුවා කියලා. අද කියන්නේ heart attack එකක් කියලා. එතකොට දැන් ඒකෙන් අදහස් වෙන්නේ අමනුෂ්‍ය ප්‍රශ්න නැහැ කියන එක. අමනුෂ්‍ය ප්‍රශ්න තියෙනවා. අමනුෂ්‍ය ලෝකවල විග්‍රහයක් තියෙනවා බුදුදහමෙත් ඒක ගැඹුරින් විග්‍රහ කරනවා. හැබැයි සාමාන්‍ය සමාජය තුළට යනකොට මිනිස්සුන්ට විග්‍රහ කරගන්න බැරි සමහර දේවල් මිනිස්සු බහර දුන්නා නොපෙනෙන කට්ටියක් විසින් කරන දෙයක් තමයි අපිට මේ බලපාන්නේ කියන කාරණා. ඉතින් මේ සමස්ත ප්‍රශ්න ටික විසඳගන්න අපිට බුදුහාමුදුරුවෝ උදව් කරනවා. මම හිතන්නේ බුදුහාමුදුරුවන්ගේ දර්ශනය අධ්‍යයනය කරොත්, දර්ශනය හොයන්න ගත්තොත්, ඒ උතුම් දර්ශනය ජීවිතයට බද්ධ කරගන්න මහන්සි වුණොත් අපිට මේ සෑම ප්‍රශ්නයකටම උත්තර සාකච්ඡා කරන්න හැකියාවක් ලැබෙයි. මම ඉස්සෙල්ලා මාතෘකාව පටන් ගත්තේ ධර්මයේ උගන්වන ප්‍රධානම රෝගය තමයි සංසාර රෝගය. සත්‍යයමේ සාංශාරික රෝගයට බැඳිලා ඉන්නේ සාංශාර රෝගයට අහු වෙලා ඉන්නේ මෙන්න මේ රෝගය නිවාරණය කරගන්න බුදුහාමුදුරුව ප්‍රතිපදාව දේශනා කරලා තියෙනවා අපි කොහොමද බෞද්ධයෙක් විදියට හැදගෙන්නේ බොදුණු ගක්පිලිවෙත බොදුණු ප්‍රතිපදාව මොන වගේ එකක්ද මෙන්න මේ බොදුණු ප්‍රතිපදාව හරියට අවබෝධ කරගන්න පටන් ගත්තොත් එතන ඉඳලා අපිට වටහා ගන්න පුළුවන් වෙනවා මේ කායික රෝගයත් මානසික රෝගයත් කියන මේ සමස්ත රෝගීත්වයන්ගේ මූලය මොකද්ද කොහොමද මේ සමස්තේ ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණා දැන් මාතෘකාවට නැවතු කිව්වොත් අපි කතා කළේ විශාලා මහනුවර ඇතිවෙච්ච තුන්බිය ප්‍රශ්නය ගැන. තුන්බිය ප්‍රශ්න ඇති වෙනකොට තථාගතයන් වහන්සේට ආරාධනා කරනවා මේ කාරණාව මේ වෙනකොට ආනන්ද හාමුදුරුවතුළු මහා සංඝරත්නය විශාලා මහනුවර මේ වගේ ප්‍රශ්නයක් දැන් උද්ගත වෙලා තියෙනවා බුදු හාමුදුරුවනේ මේකට මොකද කරන්නේ කියලා. ඒ වෙලාවේ තමයි තථාගතයන් වහන්සේ තීරණය කරන්නේ කල යුත්තේ මොකද්ද කියන කාරණාව. තථාගතයන් වහන්සේ තුන්බිය ප්‍රශ්නය දුරු කරන්න ඒ වෙලාවේදී විශාලා මහනුවරට වඩිනවා කියලා කියනවා. දැන් එතකොට තථාගතයන් වහන්සේ බෙර ගහගෙන ආවේ නෑ තුන්බිය ප්‍රශ්න විසඳන්න තමයි මං එන්නේ මං ආවහම තුන්බිය ප්‍රශ්න සියල්ල විසඳනවා මම කළොත් මේක වැඩේ මෙහෙම වෙනවා කියලා එහෙම එකක් කොයිම වෙලාවකත් බුදුහාඳුරෝ කියන්නේ නෑ බුදුහාඳුරෝ කියන්නේ ආනන්ද ලැහැත්තෙන් යන්න කියලා බුදුපියාණන් වහන්සේ විශාලා මහනුවරට වඩිනවා ඒ වඩින වෙලාවේදී තථාගතයන් වහන්සේ අදිෂ්ඨාන කරනවා මොකක්ද අදිෂ්ඨාන කරන්නේ බුදුපියාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා තමන් බුද්ධත්වයේ පිණිස කරපු කැපකිරීම සාර අසංක කල්පලක්ෂයක් පුරාවට මේ උතුම් බුද්ධ රාජ්‍යය පහළ කරන්න සම්මා සම්බුද්ධ පදවිය සාක්ෂාත් කරගන්න සාංශාරය පුරා කරපු ඒ මහා කැපකිරීම තථාගතයන් වහන්සේ අදිෂ්ඨාන කරනවා. ඒ අදිෂ්ඨාන කරනකොට බුදුවරුන්ගේ ස්වභාවය මෙන්න මෙහිමයි කියන හැඟීම තුළ සම්මා සම්බුදුවරයෙක්ගේ තියෙන මේ මහා ගැඹීරත්වය
උන්වහන්සේ අදිෂ්ඨාන කරනකොට උන්වහන්සේ ඒ මහා බුද්ධ ආශිර්වාදේ අදිෂ්ඨාන කරනකොට දෙවිවරු කම්පා වෙන්න පටන් ගන්නවා. බුදුහාමුදුරුවන්ගේ මහා අදිෂ්ඨානයක් නිකුත් කරනවා කියලා. ආන්ගේ අදිෂ්ඨානයේ දැනිච්ච දෙවිදේවතාවුන් වහන්සේලා විශාල මහනුවරට වඩින්න පටන් ගන්නවා. දේව මණ්ඩල ප්‍රකම්පණය වෙන්න පටන් ගන්නවා. දේව මණ්ඩල ප්‍රකම්පණය වෙන්න පටන් ගන්නවා බුදු පියාණන් වහන්සේගේ මේ අදිෂ්ඨානයට. ඒ අදිෂ්ඨානයට ප්‍රකම්පණය වෙන දෙවිදේවතාවුන් වහන්සේලා දැන් මේ විශාල මහනුවර වට කරගෙන විශාල මහනුවරට ලං වෙනකොට දෙවිදේවතාවුන් වහන්සේලා සාමාන්‍යයෙන් එනකොට නිකන් ඉන්නේ නැහැ. උන්වහන්සේලා වඩින්නේ ලස්සත් එක්ක. වැසි ඇති කරගෙන තමයි එන්නේ. බුදුහාමුදුරුවන් වඩින පරිසරය හැදෙන්න මුලින්ම වැස්ස ඇති වෙනවා. වැස්ස ඇති වෙලා මේ පරිසරය සම්පූර්ණ සේදෙන්න පටන් ගන්නවා. ඕම් ඔය සේදෙන පරිසරයේ ඔය වැස්ස ඇවිල්ලා මේව වෙන පරිසරයට තමයි බුදුහාමුදුරුවෝ දැන් වඩින්නේ. වැඩල ඉවරලා බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මුළු විශාල මහනුවරම ඉන්න මිනිස්සුට දැනෙන්න සහ මේ සමස්ත ප්‍රජාවටම දැනෙන හැගෙන විදිහට තථාගතයන් වහන්සේ තුනුරුවන අදිෂ්ඨාන කරනවා. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. ඒ තුනුරුවනේ තියෙන ආශ්චර්ය අදිෂ්ඨාන කරනවා. ඒ තුනුරුවන් ගුණයේ තියෙන ගැඹුරු අදිෂ්ඨාන කරනවා. ඒ ගැඹුරු පිළිබඳව අදිෂ්ඨාන කරලා දේශනා කරපු දේශනාව තමයි රතන සූත්‍ර දේශනාව. රතන සූත්‍ර දේශනාව ඒ වෙලාවේ අහගෙන ඉන්නේ ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ තමයි ළඟ ඉඳලා මේ කතාව අහගන්නේ. අහගත්තට පස්සේ ආනන්ද හාමුදුරුවන්ට කියනවා, ආනන්දේ දැන් මෙන්න මේ තථාගතයන් වහන්සේ තුනුරුවන අදිෂ්ඨාන කරලා කරපු මේ අදිෂ්ඨානය තමයි බලගැන්නුනේ රතන සූත්‍රය හරහා. මේ රතන සූත්‍රය සජ්ජායනා කරමින් මුළු නගරයේ වටේම පැන් කෙන්ඩියක් අරගෙන කිනිස්සකින් ආනන්ද හාමුදුරුවෝ මුළු නගරයේ පුරාවටම අපේ ආනන්ද හාමුදුරුවන් ආනන්ද මහරහතන් වහන්සේ කලින් සෝතාපන්න ඵලලාභී වූ ආනන්ද හාමුදුරුවෝ පස්සේ තමයි රහත් වෙන්නේ. ආනන්ද හාමුදුරුව උපස්ථායක ඉන්න ආනන්ද හාමුදුරුවට පැන් ටික සියලු සත්ත්වයන්ට යහපතක් වේවා කියන අර්ථයෙන් මේ මුළු නගරය පුරාම විහිදෙනවා. ඒ විහිදෙනකොට අමනුෂ්‍යයන්ටත් මනුෂ්‍යයන්ටත් හැම දෙනාටම යහපතක් වෙන්න කියන අර්ථයෙන් තමයි මේ කතාව කළේ. කවුරු හරි අමනුෂ්‍ය කෙනෙක් මේ ප්‍රදේශවලට ඇවිල්ලා යම්කිසි ප්‍රශ්නයක් දැන් ඇති කරලා තියෙනවා නම් ඒ සියලු අමනුෂ්‍යෝ බුදුහාමුදුරුවෝ කෙරෙහි පැහැදේවා, ධර්මයේ කෙරෙහි පැහැදේවා, සංඝයා කෙරෙහි පැහැදේවා කියන අර්ථය මුල් කරගෙන තමයි රතන සූත්‍ර සජ්ජායනාව කළේ. එතකොට අමනුෂ්‍යෝ ගැටුනේ නෑ මහත්තයා. අමනුෂ්‍යත් පැහැදෙන්න පටන් ගත්තා. මොකද බුදුහාමුදුරුවෝ කරපු මේ අදිෂ්ඨානයත් එක්ක. ඊළඟ කාරණාව තමයි දැන් අපි හොඳටම දන්නවා ගුණේ උපරිම ස්වභාවය කවුද? ලෝකයේ තියෙන ගුණධර්මයන්ගේ උපරිම ස්වභාවය කවුද? බුදු පියාණන් වහන්සේ. ඒ ගුණ ප්‍රධාන වශයෙන්ම ඒ ගුණ සමස්තය පූර්ණ කරපු මහා උත්තමයන් වහන්සේ තමයි බුදු පියාණන් වහන්සේ. එතකොට බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ශ්‍රාවක බෝධිය පූර්ණ කරලා සසර දුකින් කෙලවර වෙන මාර්ගය ලෝකෙට දේශනා කළා. ඒ කියන්නේ රහත් වෙන්න මාර්ගය දේශනා කළා. මේ රහත් මාර්ගය දේශනා කරනකොට මේකේ තියෙනවා මහත්වයේ අනුපූර ශික්ෂාවක්, අනුපූර ප්‍රතිපදාවක් කියලා විග්‍රහයක්. මේ කතාව හොඳටම විග්‍රහ කරන තැනක් තමයි මජ්ක්‍ධිම නිකායේ සබ්බහසව සූත්‍රය. සබ්බහසව සූත්‍රය පෙන්නනවා අශ්‍රුතවත් පුතජ්ජනයා සත්පුරුෂ ධර්මයක් නොදනී නොදකී, ආර්ය ධර්මයක් නොදනී නොදකී. සුතවත් ආර්ය ශ්‍රාවකයා සත්පුරුෂ ධර්මයක් දනි, ආර්ය ධර්මයක් දනි. මෙතන තියෙන අර්ථය තමයි සසරෙන් එතර වෙන ගැඹුරු තීව්‍ර රහත්ඵල ඥාන ආදී, කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත්ඵල ආදී උත්තරීතර මාර්ගඵල සාක්ෂාත් කරගන්න සත්පුරුෂ පදනමක් කියලා එකක් තියෙනවා විග්‍රහ කරලා. ඒ සත්පුරුෂ ගුණයට අයිති වෙන්නේ මනුෂ්‍ය ධර්මය, දේව ධර්මය සහ බ්‍රහ්ම ධර්මය. තේරෙන භාෂාවෙන් කිව්වොත් මනුෂ්‍යත්වය, මනුස්ස ගුණය, දේව ගුණය සහ බ්‍රහ්ම ගුණය. මනුස්ස ගුණය කියලා කියන්නේ අපි එතනිකා මනුස්සයෝ විදිහට ජීවත් වෙනකොට අනිකාගේ කුසකින්, අනිකාගේ කරදරේ, අනිකාට වෙන ප්‍රශ්නයක් අපිට දැනෙන්නේ නැත්නම් අර කියන්නේ ඒ මනුස්සයා ගාව නම් මනුස්සකමවත් නැහැ කියලා. දැන් එදා හිටපු විශාල මහනුවර කට්ටිය ගාව ඔය කියන මනුස්සකම් ටික අඩු වෙලා ගියා. මනුස්ස ගුණ ටික අඩු වුණා. ඊළඟ කාරණාව තමයි දේව ගුණය. දේව ගුණය කියන්නේ පවට ලැජ්ජාව, බය. එදා විශාල මහනුවර හිටපු කට්ටිය ගාව ඔය කියන දේව ධර්මෙත් නැති වුණා. පවට ලැජ්ජාව, බය, ඒකත් නැති වෙලා ගියා. ඊළඟට බ්‍රහ්ම ගුණය කියලා කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණය. විශාල මහනුවර මිනිස්සු පුදුමාකාර විදිහට ඒගොල්ලන්ගේ ගතියෙන්ම මෛත්‍රිය නෙමෙයි, කුහකකම, ඉරිසියාව, වෛරය, ක්‍රෝධය, ඔය කියන අර නරක කියන ගති පුරුදු තමයි බලවත් කරගෙන හිටියේ. දැන් මේවා බලවත් වෙනකොට ඒ බලවත් වෙච්ච සමාජය තුළ මොකද වුනේ? රෝග බිය, වසංගත බිය උස්සන්න වෙන්න ගත්තා.
රෝග බිය වසංගත බිය උස්සන්න වෙනකොට ඒකත් එක්ක බෙඳිලා ආවා දුර්භික්ෂ බිය. දුර්භික්ෂ බියත් එක්ක ඊළඟට ආවා අමනුස්ස බිය. ඔය බිය තුනම එකට එන්න ගත්තා. දැන් බුදුහාමුදුරුව මොකද්ද කළේ? බුදුහාමුදුරුව විශාලා මහනුවරට වැඩලි වෙරලා මුලින්ම පෙන්නුව ප්‍රශ්නේ මුල. ප්‍රශ්නේ මුල කාගාව තියෙන? මිනිස්සු ගාව තියෙන, අපි ගාව තියෙන. විශාලා මහනුවරට ඒ කාරණාව පෙන්වන්න කලින් මුලින්ම දැන් මේ தත්ත්වය සමත කරලායි තියෙන්නේ, සමනය කරලා තියෙන්නේ. බුදුහාමුදුරුව தත්ත්වය සමනය කරන්න අදිෂ්ඨාන කළා බුද්ධ අදිෂ්ඨානය. බුදු කෙනෙක් බුදු වෙන්න කරන කැපකිරීම. එහෙම බුදු වෙච්ච බුදු පියාණන් වහන්සේ මතු කරන සද්ධර්ම මාර්ගයේ තියෙන ගැඹුර සහ ඒ මඟ අවබෝධ කරගලත් අෂ්ටාර්ය පුද්ද ආර්ය මහා සංඝරත්නයේ ගුණය උන්වහන්සේ අදිෂ්ඨාන කළා. ඒ අදිෂ්ඨාන කළා තමයි රතන සූත්‍රය දේශනා කළේ. ඒ දේශනාව ඉවර වෙනකොට වැසි වහින්න පටන් ගන්නවා. පරිසරය වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ වෙනස් වීම දැකපු සාමාන්‍ය මිනිස්සු ඇවිල්ලා බුදුහාමුදුරුව හම්බෙලා සාකච්ඡා කළා මේ මොකද්ද මේ වෙන්නේ කියලා. මිනිස්සු දැක්ක මේ වෙනස් වීම. මිනිස්සුන්ට තේරුණා ප්‍රශ්නේ තියෙන්නේ බාහිර කොහෙවත් නෙමෙයි. ප්‍රශ්නේ මුල ඉන්නේ කවුද? අපි කියන එක. විශාලා මහනුව තුන්බිය දුරු කරනකොට මිනිස්සුන්ගේ හදවත්වල පහළ වෙන රෝග බිය, අමනුෂ්‍ය බිය කියන රෝග බිය, අමනුෂ්‍ය බිය, දුර්භික්ෂ බිය මේ සියලු බියේ ඉන්න මහත්තයා පැවැත්මට හිර වෙලා ඉන්න වැඩ පිළිවෙල තුලනේ. తాවකාලිකව මනුෂ්‍ය ජීවිතයක් අරගෙන අපි හැමෝම මේ පැවැත්මකට හිර වෙලා ඉන්නේ. ඒ පැවැත්ම තුල අපි හිතන් ඉන්නවා මේක තමයි අපිට හම්බෙච්ච හොඳ මේක කියලා. දැන් අපි හඳුනන්නේ දැන් ඔබ වහන්සේ ඒ පූර්විකාවත් එක්ක මට දැනුච්ච කාරණේ තමයි දැන් වර්තමානයේදී මේ විදිහ තත්ත්වයක් ඇති වෙලා තිබෙන්නේ මිනිසුන්ගේ මේ ගුණධර්ම පිරිහීමද? පැහැදිලිවම පැහැදිලිවම ගුණධර්මයන්ගේ පිළිහිමත් එක තමයි මේ සමස්ත කාරණාව යෙදිලා තියෙන්නේ. දැන් සංසාරයෙන් ඈතර වෙනවා කියන කාරණාව අල්ටිමේට් ගෝල් එක. ඒක ලේසි පහසු කාරණාවක් නෙමෙයි. එතෙන්ට මුළු ජීවිතයම කැප කරන්න ඕනේ. හැබැයි ඒ තැනට එනකොට පදනම හදන්නේ ගුණධර්මත් එක්ක. සංසාරයෙන් ඈතර නොවුනත් මිනිස්සු ලෝකයේ තුල ජීවත් වෙනකොට මිනිස්සු ගාව මනුෂ්‍ය ගුණය කියන එක තියෙනවා. ඊළඟට සමාජය තුල ජීවත් වෙනකොට පවට ලැජ්ජා බය කියන එක. දැන් ඒක සංස්කෘතියත් එක්ක පුළින් පටන් ගන්න. අපිට අපේ සංස්කෘතියෙන් තමයි පුතේ මේ වැඩේ කරන්න එපා කියනක අපේ අම්මා තාත්තා අපිට කියලා දුන්නේ. ඒ පවට ලැජ්ජා බය මානසිකත්වය හදන්නේ සංස්කෘතියෙන්. ධර්මයක් ගැඹුරින් අවබෝධ කරගන්නකොට තමයි දේව ධර්මයේ ගැඹුර තේරෙන්න ගන්නේ. දේව ධර්මයේ කියන එක කොච්චර ගැඹුරුද කියන එක. ඒකට දහමත් එක්ක ජීවත් වෙන්න ඕනේ. අද වෙලා තියෙන මහත්වය අපේ ලංකාවේ බුදු දහම කියන එක තියෙනවා නැතුව නෙමෙයි. හැබැයි මේකෙන් වැඩ ගන්න දන්නේ නැහැ අපි. මේ ලංකාවට එක වෙලාවක ආපු සුදු මහත්තයෙක් කියනවා මේ රටේ මිනිස්සු රත්තරන් ගොඩක් උඩ වාඩි වෙලා ඉන්නවා. මේ මිනිස්සුනේ මේකේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඔහුගේ දවසක ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණා ඩෙන්මාර්ක් ජාතික ඥානදීප ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඩෙන්මාර්කේ ඉඳලා මෙහෙ එන්නේ මේක හොයාගෙන, මේ දහම හොයාගෙන. එතකොට මේකේ වටිනාකම දැනගත්ත මිනිස්සු ලෝකේ ඉඳලා මෙහෙ ඇවිල්ලා මේ වැඩේ කරගන්නවා. ඒ ගමනේ ඒගොල්ලෝ යනවා. හැබැයි අපි ගාව ළඟ තියාගෙන, මේ කතාව අපි ළඟම තියාගෙන අපි ඒක වහගෙන ජීවත් වෙනවා. ඒ ඇයි? ධර්මයයි ජීවිතයයි අපේ මිනිස්සු දෙකක් කරගෙන ඉන්නේ. ධර්මයයි ජීවිතයයි එකක් කරගන්න පුළුවන් නම්, ධර්මයයි මමයි එකක් කරගන්න පුළුවන් නම් අපිට ඇත්තටම පැහැදිලි වෙනසක් ඇති කරගන්න පුළුවන්. එතකොට ධර්මයේ පදනම ඇති කරගන්න යන ගමනේදී පළවෙනිම කාරණාව තමයි ගුණධර්ම. මනුෂ්‍ය ගුණය, දේව ගුණය සහ බ්‍රහ්ම ගුණය. අපි මේකට ධර්මය කියන වචනේ තමයි සත්පුරුෂ ගුණය, සත්පුරුෂ ධර්මය. සත්පුරුෂ පදනමක් මත තමයි උත්තරීතර මඟඵල අවබෝධ කරන ආර්ය ධර්මයට යන්න පුළුවන් වෙන්නේ. මොකද සත්පුරුෂ පදනමක් නැති කිසිම කෙනෙක්ට ආර්ය ධර්මයේ ගැඹුරක් වටහා ගන්න බෑ. එතකොට ආර්ය ධර්මයේ පසකින් තැබේවා, සසරින් එතර වෙනීම කියන කාරණාව පසකින් තැබේවා. සමාජය තුල තියෙන උනේ ප්‍රධානම පදනම තමයි මනුෂ්‍යත්වයේ කියන එක. දේව ධර්මයේ පවට ලැජ්ජා බයි කියන කාරණාව. බ්‍රහ්ම ගුණය, මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන ගුණ ටික. එතකොට විශාලා මහනුවර එදා මිනිස්සු ගාව වෙච්ච පළවෙනි ප්‍රශ්න තමයි ඒගොල්ලන්ගේ ගුණධර්ම පිරිහුණා ඒ කාලේ. ඒ පිරිහිච්ච කාලෙක තමයි අර ප්‍රශ්නේ මතුවෙලා ආවේ. වසංගත රෝගාබාධ, අමනුෂ්‍ය බය, රෝග බිය, දුර්භික්ෂ බය කියන සියලු බය මතුවෙන්න පටන් ගත්තා. මහත්තයෝ මේ කොරෝනා කියන ප්‍රශ්නය දැන් තමයි අපිට ප්‍රකට වෙලා තියෙන්නේ. කොරෝනා කියන ප්‍රශ්නේ මං කියන්නේ මේ සමාජේ කලින් ඉඳලම තිබ්බා. එහෙමයි. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. වසංගත රෝගාබාධ කියන ඒවා හැම කාලෙම තියෙන එකක්. හැම කාලෙම තියෙනවා. කාලෙන් කාලෙට මේවා උස්සන්න වෙන විදිහ වෙනස් වෙනවා. ඒවා ප්‍රකට වෙන ලක්ෂණ වෙනස් වෙනවා. ඔයාට මතක නම් ඩෙන්ගු කියන රෝගය මේ සමාජයට ආපු කාලේ මුල් කාලේ ආවට පස්සේ ඒක කිව්වා මුලින්ම මේගොල්ලෝ බිත්තර දාන්නේ මේ මඩ වතුරවල නෙමෙයි පිරිසුදු වතුරවල විතරයි කියලා. ඊට පස්සේ ඒ ඩෙන්ගුවලම ප්‍රභේද විග්‍රහ කරනකොට ඊළඟ ප්‍රභේද වලට එනකොට කියනවා මේගොල්ලෝ දැන් හැමතැනම අනුවර්තනය වෙලා හැදෙනවා කියලා. දැන් මේ මොකද්ද වෙන්නේ? මිනිස්සුන්ගේ මානසික ක්‍රියාවලිය, සත්වයන්ගේ මානසික ක්‍රියාවලිය
මිනිස්සු කෝරකම් කරනකොට වැරදි කරනකොට කුහක වෙනකොට ඉරිසියා වගේ වැඩපිළිවෙල වල දිනු කර කර යනකොට ඒගොල්ලෝ විවිධාකාර කුමන්ත්‍රණ විවිධාකාරයෙන් කල්පනා කරනවා මම කොහොමද අරකට ගේමක් දෙන්නේ ඕවගේ ඕවගේ මනුස්සගේ මානසිකත්වයේ ඉරිසියාවෙන් කුහකකමින් වෛරයෙන් බර වෙනකොට අපි තව කෙනෙක්ට අවැඩ කරන්න ප්ලෑන් කරනවා වගේ හිංසා කරන්න තව කෙනෙක්ව විනාශ කරන්න අපි අපේ පැත්තෙන් ආධ්‍යාත්මය අපිරිසුදු කරගන්නකොට මහා සමාජයක් මේ වැඩේ කරනකොට ඊට අනුරූපව වසංගත රෝගත්මක් වෙන්න ගන්නවා වෙනස් වෙන පටන් ගන්නවා මම මේ කියන කතාව මම දන්නේක් මම මේ කියන්න හදන එකම එලියට එනවද කියන එක මම මේක දැන් විග්‍රහ කරන්න වෛරස් කියන එක කාලෙන් කාලට පරිසරයට අනුවර්තනය වෙනවා දැන් අද හොයාගෙන තියෙනවා කොරෝනා වල දෙවනි ස්ටේජ් එක කියලා කියන්නේ කොරෝනා වල දෙවනි ස්ටේජ් එක කියලා කියන්නේ ඒක දැන් කලින් එකට වැඩිය වෙනස් වෙලා ඒක පරිසරයට අනුවර්තනය වෙන විදිහ දැන් වෙනස් වෙලා දැන් හොඳට බලන්න අපි කෙනෙක්ව අපි කවුරු හරි සමාජයේ ජීවත් වෙන මිනිස්සෙක් ඉරිසියාවෙන් කුහකකමින් වෛරය කියන සිතුවිලි බලවත් කර කර ඒවෙන් ඒවම දිනු කර කර ඉන්නවනම් සමාජය තුළ ජීවත් වෙනකොට දැන් ඉරිසියාවත් එක්ක ඊළඟට තියෙන අනිත් පැත්තට තියෙන කාරණාව තමයි මුදිතා හොඳ සහ නරක දෙපැත්තේ දෝරණයක් මෙතන යන්නේ එතකොට මිනිස්සුන්ගේ මානසිකත්වයේ ආධ්‍යාත්මික වශයෙන් අගුණ වැඩි වෙනවනම් ඒ අගුණ වැඩි වෙන කාලයට රෝගවල බලපෑම වැඩි. අපේ මට 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 ගැටලුවක් ආවා. මම හිතන්නේ අපේ ශ්‍රාවක හිතවතුන්ටත් ඒ ගැටලුව එනවා ඇති. කොහොමද මානසික වශයෙන් අපි ආධ්‍යාත්මික වශයෙන් අපි පිරිහෙද්දී ආධ්‍යාත්මික පිරිහීම එක පැත්තකින් මේක භෞතිකමය කාරණාවක්. ඒ කියන්නේ මේ රෝග අපිට පේන්නේ භෞතිකමය කාරණාවක් කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. ඒක මේක කොහොමද එකිනෙක සම්බන්ධ වෙන්නේ? ඒ කියන්නේ වෛරස් එකක් කොහොමද මිනිහෙකුගේ මානසික කාරණාවකට ගුණධර්ම වලට කොහොමද බලපාන්නේ කියන කාරණා. ඒක ප්‍රශ්නයක් මාත්‍යයන්. ඕකට බුදු පියාණන් වහන්සේ ලස්සන උත්තරයක් දීලා දෙනවා. මේක තියෙන අංගුත්තර නිකාය අධම්මික සූත්‍රේ. මේක විග්‍රහ කරනවා මේ කාරණාව හොඳට බලන්න. තථාගතයන් වහන්සේ පෙන්නනවා රටක පාලකයෝ පිළිහෙනකොට පාලකයෝ පිළිහෙනකොට නිලධාරීන් පිළිහෙනවා කියලා කියනවා අධම්මික සූත්‍රය. නිලධාරීන් පිළිහෙනකොට රටවැසියෝ පිළිහෙනවා කියලා කියනවා. ඔක හොඳටම තේරෙන්න ඕන. ඉතින් රටේ නායකයෝ නීති කඩනවා නම් අපි නීති කැඩුවහම මොකද? කියන්නේ මිනිස්සු නිරායාසයෙන්ම හිතනවා. රටේ නායකයෝ මෙහෙමනම් අපිත් මෙහෙම වුණහම මොකද? හොඳට මතක තියාගන්න මහත්තයා සමාජයට වටිනේ අවවාදෙ නෙමෙයි ආදර්ශය. ආදර්ශය ආදර්ශය උඩ ඉඳලම එන්න ඕනේ. ගෙදරක තාත්තා බොන ගමන් පුතාට කියනවා පුතේ බොන්න එපා කියලා. ඒ ළමයා අපිට කවදාවත් හදාගන්න බෑනේ. ඒ වගේ තමයි රටක් පාලනය කරන තාත්තා වගේ තමයි රට පාලනය කරන ප්‍රධාන පාලකයෝ. පාලකයෝ උඩින් එකක් වෙනලා යටින් එකකින් ඉන්නම් ඉන්නේ ඒත් එතන තියෙන වංචාව. පාලකයා හදවතින්ම රට පාලනය කරන්න ඕන. පාලකයා හදවතින්ම තමන්ගේ දරුවන්ට ආදරය කරනවා වගේ රටවැසියන්ට ආදරය කරන්න ඕන. අන්න එහෙම රටවැසියන්ට ආදරය කරනකොට පාලකයා දන්නවා මම ආදර්ශ සම්පන්න නොවුනොත් මගේ දරුවෝ ආදර්ශ සම්පන්න වෙන්නේ නැහැ. එතකොට පාලකයා ආදර්ශ සම්පන්න වුණොත් තමයි ඒ රටේ ඉන්න මිනිස්සුමක් වෙන්නේ. ආදර්ශ සම්පන්න. එතකොට පාලකයෝ ආධ්‍යාත්මික වශයෙන් පිරිහෙනවා නම් ඒ කියන්නේ පාලිතයොත්මක් වෙනවද? එතෙන්ටම වැටෙනවා. එතකොට පාලකයාත් එක ලොකු කාරණාවක් මෙතන විග්‍රහ වෙනවා. පාලකයා අධාර්මික වෙනකොට නිලධාරීන් අධාර්මික වෙනවා. ආධ්‍යාත්මික වශයෙන් අධාර්මික වෙනවා. නිලධාරීන් අධාර්මික වෙනකොට රටවැසියෝ අධාර්මික වෙනවා. රටවැසියෝ අධාර්මික වෙනකොට මෙතන පෙන්නනවා දැන් මුළු රටවාසියම ලෝකවාසීන්ම අධාර්මික වෙනකොට මහත්යෝ මිනිසුන්ගේ ආධ්‍යාත්මයන් තුල එතකොට වැඩෙන්නේ ಗುಣධර්ම නැත්තම් අගුණද අධාර්මික වෙනකොට අගුණ එන්නේ අගුණ ඔක හොඳට තේරෙන්න පුංචි උදාහරණයක් කියනවා අපි ගොඩාක් වෙලාවට මේ කතාව බාහිරින් කතා කරලා මේක දකින්න ඕනේ තමන්ගේ පැත්තේ මහත්යට තරහ ගිහින් තියනවාද අනිවාර්යයෙන් හොඳට තරහ ගිහින් තියනවාද ඇතම අවස්ථාව එහෙම තරහ යනකොට ඔබතුමාට දැල්ලලා තියනවාද මුළු ශරීරෙම රත් වෙලා මුළු ඒ ඉන්න පරිසරෙම නිකන් සමබර නැති විසම වෙන ස්වභාවයක් දැන්නලා තියෙනවා. දැන් හිතට තරහ යනකොට අපෙන් මේ පරිසරයට නිකුත් වෙන ශක්තිය හොඳ එකක් නෙමෙයි. මිනිස්සු බහුතර පිරිසක් ආධ්‍යාත්මික වශයෙන් ද්වේෂයට, වෛරයට, කුහකකම වගේ ඉරිසියාව වගේ දේවල් වලට ඒ මානසිකත්වයේ පත් වෙනකොට මිනිස්සුන්ගේ නිකුත් වෙන ශක්තිය බාහිරට සෙත් කිරණක් නෙමෙයි. යන්නේ වස් කිරණක් යන්නේ. දැන් මොකද වෙන්නේ? මේ පිට වෙන මහා ශක්තිය මේ සබහාදාමට දරන්න බෑ. දැන් මොකෝ වෙන්නේ? අන්න කියනවා රටවැසියෝ අධාර්මික වෙනකොට ඒ අධාර්මිකත්වයේ බලවත් වෙන්න 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 සඳහිරු වල කක්ෂ පවා වෙනස් වෙනවා කියලා. සඳහිරු කක්ෂ වෙනස් වෙනකොට මේ යන ස්වභාව ධර්මයේ තියෙන සාමාන්‍ය රිද්ම් එක බිඳ වැටෙනකොට ඍතු විපර්යාස ඇති වෙනවා කියලා කියනවා. ඍතු විපර්යාස ඇති වෙනකොට ඍතු විපර්යාස මුල් කරගෙන මේ මහ පොළොවට වැටෙන වැස්ස කල් වැහි නැහැ. එහෙමයි. අකල් වැහි වැටින්නේ.
වැහින්නේ. තව තැනක් තියෙනවා දෙවිවරු කෝප වෙනවා කියලා. ඒ කියන්නේ මනුස්ස ලෝකයේ ඉන්න මිනිස්සු පිරිහෙන්න 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 දෙවි දේව මණ්ඩලවල දේව මණ්ඩල කැළඹෙනවා කියලා කියනවා. කුපිත වෙනවා කියලා කියනවා. දේව මණ්ඩල කුපිත වෙනකොට දේව මණ්ඩලයන් නැවත නැවත කුපිත වෙනකොට දේව මණ්ඩල කුපිත වෙන්න පටන් ගන්නකොට වෙන දේ තමයි ආන් අර වැස්ස වලාහක දෙවිවරු අබ්බ වලාහක දෙවිවරු උන්වහන්සේලගේ කාර්යභාරය අතහැරලා දානවා. මොකද මේ වගේ මිනිස්සුන්ට කල් වේලාවට වැස්සක්වත් වස්සල වැඩක් නැහැ කියලා. දැන් වැඩේ තියෙන මහත්තයා අද අපි විද්‍යාව ඉගෙන ගන්න ආරද්ධතා චක්‍රයත් එක්ක මේ කතාව සම්පූර්ණ වෙනස් වෙනවා. මොකද මේ සමස්ත සබහදහම හරියටම එක්ස්ප්ලেইন කරලා තියෙන බුදුදහම. එක්ස්ප්ලেনেෂන් එක කොච්චර ගැඹුරුද කියලා හොයන්න ඕන නම් කියවන ත්‍රිපිටකය. සූත්‍ර ධර්මය අධ්‍යයනය කරන්න. ඒව අධ්‍යයනය කරනකොට හම්බ වෙනවා මේ කාරණාව කොච්චර පර්ෆෙක්ට් විදිහට මේ සබහදහමේ ක්‍රියාකාරීත්වය බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙනවද කියලා. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කියන තැනත් එක්ක. මනුස්ස ලෝකේ මිනිස්සු අධාර්මික වෙනකොට දෙවි දේවතාවුන් වහන්සේලා පවා කම්පා වෙනවා. එක තැනක තියෙනවා මහත්යෝ මහා බ්‍රහ්මයා අඬනවලු මේ මනුස්ස ලෝකේ මිනිස්සු ජාති ආගම් කුලමල වර්ග විදිහට විවිධාකාරයෙන් බෙදිලා මනුස්ස ලෝකේ කාකොටා ගන්නකොට මහා බ්‍රහ්මයා අඬනවලු. ඔගොල්ලෝ අහලා තියෙනවා Hindu සංකල්පයක් තියෙනවා සත්‍යව මැව්වේ බ්‍රහ්මයා කියන එක. දැන් බ්‍රහ්මයෝ හිතාගෙන ඉන්නේ අපි තමයි මේ ලෝකයා මැව්වේ කියන එක. බුදුදහමේ තියෙන මැවුම් වාදයක් නේ. බුදුදහමේ තියෙන යථාර්ථවාදී අවබෝධය හේතුඵල ධර්ම. හැබැයි දැන් මම මේ කාරණාව චුට්ටක් විග්‍රහ කරන්න මම මේ අදහස ගන්නවා. මහා බ්‍රහ්මයා සලකන්නේ මනුස්ස ලෝකේ ජීවත් වෙන හැමදෙනාම මගේ දරුවෝ කියලා. හරියට තාත්තා කෙනෙක් ගෙදර ඉන්න තාත්තා තමන්ගේ දරුවෝ අසමගින් නම් ඉන්නේ. ඒ තාත්තා ඉන්නේ සතුටින්ද දුකින්ද? අන්නේ වගේ මහා බ්‍රහ්මයාගේ දෘෂ්ටියේ තියෙන්නේ මේ දරුවන්ගේ තාත්තා මම කියලා. මහා බ්‍රහ්මයාගේ හැඟීම මේ වගේ එකක්. ඒතකොට බ්‍රහ්මයාට ඇඬෙනවලු බ්‍රහ්මයාගේ කඳුළු වැටෙනවලු මනුස්ස ලෝකේ මිනිස්සු මේ කරගන්න විනාශය දැකලා අසමගිය දැකලා. එතකොට දැන් බුදුදහමේ පෙන්වන කතාවක් තියෙනවා අග්ගඤ්ඤ සූත්‍රයේ. අග්ගඤ්ඤ සූත්‍රේ පෙන්වන්නේ ආබස්සර බ්‍රහ්ම ලෝකේ ඉඳලා ඇවිල්ලා මේ මනුස්ස ලෝකේ ජනාවාස කළා කියන එක. මේ රස පෘථුවිය ජනාවාස කළා කියන එක. ඒත් එහෙම ගැඹුරු විග්‍රහවලට යන විග්‍රහ ටිකක් මේ ධර්මයේ තියෙනවා. එතකොට දැන් මම කියාගෙන ආපු කාරණාව තමයි අපි මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සු පිරිහෙනකොට දේවතා මණ්ඩල පවා කම්පාවටපත් වෙනවා. දේවතා මණ්ඩල කම්පාවටපත් වෙනකොට කල් වැහි නැහැ. අකල් වැහි වහින්නේ. මේ පරිසරයේම අසමතුලිත වෙනවා. දැන් මේ අසමතුලිත වෙන්න පරිසරය හැදුනේ කොතනද? මුල තියෙන්නේ කොතනද? මෙතන. ඒ නිසා තමයි හොඳට තෝරගන්න අපිට දේව ලෝක ගැනවත්, මනුස්ස ලෝක ගැනවත්, බ්‍රහ්ම ලෝක ගැනවත්, සතර අපාය ගැනවත්, ශුද්‍ර ජීවීන් ගැනවත් මේ බාහිර ලෝකයේ ගැන අපිට හොයලා ඉවර කරන්න බෑ. බුදුහාඳුර ඒක නිසා තමයි කිව්වේ. ඔබට ලෝකය හරියටම අවබෝධ කරගන්න ඕන නම් බම්බයක් පමණ වෙච්ච ශරීර කූඩුව පැත්තෙන් තමන්ව අවබෝධ කරගන්න. තමන්ව අවබෝධ කරගන්නකොට මේ සබහදහම ඔබට වැටහෙවි කියලා කිව්වා. මේ ධර්මය ඔබට වැටහෙවි. මේ ධහම අවබෝධ කරගන්න හැකියාව ලැබෙවි. ඒ නිසා තමයි තමන්ව අවබෝධ කරගැනීමේ වැදගත්කම බුදු සමය පුරාවට මිස්මතු කරන්නේ. දැන් තමන්ව අවබෝධ කරගන්න පටන් ගන්නවා නම් අපිට මේ ධර්මතා ටික තේරෙන්න ඕනේ. ධර්මතා කියන්නේ මේ සමස්තය දරන වැඩපිළිවෙල. මනුෂ්‍ය ධර්මය, දේව ධර්මය, බ්‍රහ්ම ධර්මය, සතරපාගත ධර්ම මේ සමස්ත ධර්මතා දරන ක්‍රියාවලිය. ඒක තියෙන්නේ සත්‍යයේ චිත්ත සංකාණයත් එක්ක. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මම මේක තේරෙන්නේ පුංචි කතාවක් කිව්වොත්. එක වෙලාවක මහත්තයෙක් ඇවිල්ලා කියනවා ඕගොල්ලන්ගේ බුදුදහම උගන්වනවා හාමුදුරු කෙනෙක්ට ඇවිල්ලා කියනවා ඕගොල්ලන්ගේ බුදුදහම උගන්වනවා හතර අපාය ගැන. ඕගොල්ලන්ගේ බුදුදහම උගන්වනවා දිව්‍ය ලෝක ගැන. ඕගොල්ලන්ගේ බුදුදහම උගන්වනවා බ්‍රහ්ම ලෝක ගැන. ඕක කොහෙද තියෙන්නේ කියලා අහනවා. ඇහුවට පස්සේ අර හාමුදුරුවෝ ටිකක් වෙලා ඉඳලා මම ওই ප්‍රශ්නට උත්තරයක් දෙන්නම් කියලා ටිකක් වෙලා නිහඬව ඉඳලා මහත්තයගෙන් අහනවා මහත්තයෝ ඔබතුමාගේ රස්සාව මොකද්ද? අර මහත්තයා හරි ගර්වයෙන් කියනවා මම මේ රටේ රජුරුවන්ගේ ප්‍රධාන සෙන්පතිතුමා. දැන් කවුද මහත්තයා මේ ඇවිල්ලා ඉන්නේ? සාමාන්‍ය කෙනෙක්ද? බලයයි ධනයයි දෙක මතේ තියෙන කෙනෙක්, ලේසි පහසු කෙනෙක් නෙමෙයි. අර හාමුදුරුවෝ ටිකක් වෙලා ඉඳලා අර මහත්තයා දිහා බලලා කියනවා තමුසේගේ හැටි බලනවා. තමුසේ වගේ මිනිස්සෙක්ට සෙන්පතිකම දීපු රජුරුවොත් මහ මොහොඩේ බලනවා කො තමුසේගේ හැටි කියලා නිග්‍රහයක් කළා. දැන් ඔබතුමා හිතන්නේ අර මහත්තයාට මක් වෙයිද? සුවපත් වේවා, නිදුක් වේවා, හාමුදුරුවෝ මොනවාකවත් මගේ හිත ගැටෙන්නේ නැහැ කියලා හිතේද? නැත්නම් ඒ වෙලාවේ හොඳටම තරහයයිද? අනිවාර්යෙන් තරහ යනවනේ. හොඳටම තරහ ගියා. දැන් මේ තරහ ගියේ කොච්චරද කියනවනම් ඒ සෙන්පතිතුමාට තරහ පාලනය කරගන්න බැරුව කොපුවෙන් අදිනව කඩුව අර හාමුදුරුවන්ගේ බෙල්ල කපන්න. ආන් එතකොට අර හාමුදුරුවෝ හෝ හෝ කියලා නවත්තලා කියනවා පොඩ්ඩක් ඉන්න මහත්තයා. ඔබතුමා දැන් ටිකකට කලින් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. අපාය කොහෙද තියෙන්නේ කියලා. මං ඒකට උත්තර දෙන්නයි දැන් හදන්නේ. හොඳට අහගන්න කියලා කියනවා. ඒ වෙලාවේ අර හාමුදුරුවෝ කියනවා ළඟ ඉන්න කට්ටියගෙන් අහලා ඕගොල්ලන්ට අපායේ ස්වභාවය බලා ගන්න ඕන නම් මෙන්න මේ මහත්තයාගේ මූණ දිහා දැන් පොඩ්ඩක් බලන්න කියලා.
දැන් මෙතනේ හාමුදුරු හරි ලස්සනට පෙන්නනවා අපායට යන වැඩපිළිවෙල ඒ කියන්නේ මානසිකත්වය තුළ වෛරය කුහකකම ඉරිසියාව අර්ථ කියන අසත්පුරුෂ වැඩපිළිවෙල බලවත් වෙනකොට ඒ ගතියම අපායගාමී ගතිය අපායගාමී ගතිය බලවත් කරනවා කියන්නේ ආ දස අකුසලයේත් එක්ක ඉන්න කෙනෙක් දස අකුසලයේ කිරීම කරවීම වර්ණා කිරීම අනුබල දීම කියන හතර කොටසකින් වට කරලා විග්‍රහ කරනවා මේ කාරණාව දස අකුසලයට මානසිකත්වයේ බර වෙනවා කියන්නේ එයාගේ ගතියම සකස් වෙන්නේ අපායගාමිනී පැත්තට දැන් මේ මානසික ක්‍රියාවලිය ගොඩනැගෙන්නේ මේ බම්බයක් වමන ශරීර කූඩුවත් එක්ක ඔගොල්ලෝ හැමෝම දන්නවා ධර්මාශෝක රජුරෝ ධර්මාශෝක රජුරෝ කියන්නේ මහා පිංකම් කරපු කෙනෙක් තුන්වෙනි ධර්ම සංගායනා අනුග්‍රහය දක්වපු තමන්ගේ ඇස් දෙක වගේ දරුවෝ දෙන්න සාසනයට දන් දීපු වෙහෙර විහාර 84000ක් කරපු මහා රජ කෙනෙක් මේ රජුරෝ එක්තරා වෙලාවක සිංහාසනාරූඪ වෙලා ඉන්නකොට මේ රජුරුවන්ගේ සේවිකාවක් වල්විදුනාවකින් පවන්සලසල ඉන්නකොට අර වල්විදුනාව ඇවිල්ලා වදිනවා මූණේ වදිනකොටම රජුරුවන්ට මතක් වුණේ අනේ කමක් නැහැ නේ කියලා නෙමෙයි හොඳටම තරහවා ඒ එනකොටම රජුරෝ මිය ගියා කියලා කියනවා ඒ මිය යන වෙලාවේ චුතිසිත ඇදිලාවිලා තියෙන්නේ කර්ම නිමිති ගති නිමිති විදිහට පිඹුරු සංඥාව දුගති ගතියක් ඇදිලා ආවේ කොහෙටද ගියේ පිඹුරු කුලයක ඉපදෙන්නේ මෙන්න මේ වගේ ක්‍රියාවලියක මහත්ය ඔබ අපි හැමෝම මේ ජීවත් වෙන්නේ මේකේ අසත්පුරුෂ ගති බලවත් වෙන්න 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 සතර අපායට ඇදෙන ගතිය තමයි මේ බලවත් වෙන්නේ හැබැයි කෙනෙක් ගාව සත්පුරුෂ ගුණ වැඩෙනවනම් අන්නේ ඒකට කියනවා සුගති ගතිය මනුස්ස ලෝකෙ කියන්නේ කාමාවචර සුගති උප්පත්තියක් අපි හැමෝම ඉපදෙන්නේ සුගති විපාකයකින් හැබැයි සුගති විපාකයෙන් සුගති විපාකයේ මෙතන විග්‍රහ කරන්නේ අලෝභ අදෝස අමෝහ මානසිකත්වයකින් අපි මේ ලෝකෙ ඉපදෙන්නේ සුගති විපාකයකින් හැබැයි අපි මොකද කරන්නේ දැන් පුංචි කාලේ අපි හැමෝම දින දෙයක් දෙන්න හරි කැමතියි හැබැයි ටික ටික වෙනකොට මොකද වෙන්නේ ලොකු වෙනකොට මොකද වෙන්නේ දෙන්නද කැමති ගොඩ ගහ ගන්නද කැමති රස් කරගන්න උගතිය බලවත් වෙන. ඒ කියන්නේ දන්නේ නැතුව ටික 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 ලෝභය, ద్వේෂය, මෝහය කියන එක බලවත් වෙන්න ගන්නවා. මේවා බලවත් වෙනකොට මතුවෙන්නේ ඒ ලෝභ දෝෂ මෝහ බලවත් වෙනවා කියලා කියන්නේම දුගති ගතිය බලවත් වීම. සුගති ගතිය කියන්නේ අලෝභ, අදෝස, අමෝහ ගුණය. දුගති ගතිය කියන්නේ ලෝභ, දෝෂ, මෝහ කියන වැඩපිළිවෙල. දැන් ඒක බලවත් වෙන්න 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 ගතිය සකස් වෙන්නේ මොන පැත්තටද? එතකොට මිනිස්සුන්ගේ මානසිකත්වය තුළ ගුණධර්ම පිරිනවනවා කියලා කියන්නේ ඒගොල්ලෝ ගාව මතු කරගන්න පුළුවන් අලෝභය නැති කරගන්න එක ලෝභය වැඩි වෙන එක අද්වේෂය නෙමෙයි මෛත්‍රිය නෙමෙයි එන්නේ ద్వේෂය එන්නේ තරහය එන්නේ වෛරය ద్వේෂය බලවත් වෙන්න ගන්නවා අලෝභය නැතුව ලෝභය බලවත් වෙනකොට අද්වේෂය නැතුව ద్వේෂය බලවත් වෙනකොට මෝ අමෝහය නැතුව මෝහය බලවත් වෙනකොට එන්නේ එන්නේ ගතිය මොකක් වෙනවද දුගතිද සුගතිද මට කියන්න මහත්තයා අද අපි මේ ජීවත් වෙන සමාජයේ අනුරාධපුර පොළොන්නරුව යුගවල වගේ මිනිස්සු ජීවත් වෙන සරල පරිසරයකද අපි දන්නවා අපේ ලංකා ඉතිහාසය අධ්‍යයනය කරනකොට අපි ඉතිහාසය ගැන මහා පාරම්භානවා ඒ පාරම්භානකට කියනවා මේ රට පෙරදිග ධාන්‍යාගාරය කියලා මේ රට පෙරදිග ධාන්‍යාගාරය වුණේ කොහොමද මේ රට පෙරදිග ධාන්‍යාගාරය වුණේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික ගුණධර්ම වලින් පෝෂිතයි ගුණධර්ම වලින් පෝෂිත මිනිසුන් අමුතුවෙන් නීති දාන්න ඕනේ නැහැ. එදා සමාජයේ නීති තිබ්බා. අද වගේ නීතිත් නෙමෙයි කෙලිම උල තියෙන නීතිනේ තිබ්බේ. එතකොට නීතියෙන් එක පැත්තකින් සමාජයේ හික්මවල තිබ්බා. අනිත් පැත්තේ මොකද්ද? ධර්මයත් එක්ක හොඳ රීති පද්ධතියක් තිබ්බා. සදාචාරාත්මක රීති පද්ධතියක්. සමාජයේ තව කෙනෙක්ට ගරු කරන්න පුළුවන් හැමෝමත් එක්කම හිතේ එකක් තියාගෙන එළියට තව එකක් පෙන්වන්න නැතුව හදවතින් කතා කරන මිනිස්සු ටිකක් හිටියා. මෙන්න මේ හදවතින් කතා කරන මිනිස්සු ජීවත් වෙලා හිටපු කාලේ ඒ මිනිස්සුන්ගේ ඇතුළ මහත්යා හිතන විදිහට පිරිසිදු ඇදිතර අපිරිසිදු ඇදිතර පිරිසිදුයි ඒ මිනිස්සුන්ගේ හදවත් පිරිසිදුයි හැමෝගෙම නෙමෙයි බහුතර පිරිසක් සමාජීය වශයෙන් පිරිසිදු වෙච්ච මිනිස්සු කියන්නේ ආධ්‍යාත්මිකව හික්මිච්ච මිනිස්සු ඒ ශික්ෂණයත් එක්ක ඒ හික්මීමත් එක්ක ඒ මිනිස්සුන්ට ලැබිච්ච ලොකුම දායාදය තමයි ඒ දායාදය ඒගොල්ලන්ට ලැබුණේ බුදුදහමත් එක්ක බුදුදහම ප්‍රායෝගික කිරීම තුළ ගුණධර්මත් එක්ක මනුෂ්‍ය ගුණය දේව ගුණය කියන්නේ පවට ලැජ්ජා බය උපරිමයටම තිබ්බා. ඒ ಗುಣධර්ම දිනු වෙනකොට ඒ ගුණයත් එක්ක ඊළඟට වැඩිච්ච එක තමයි මෛත්‍රිය, කරුණාව, දයාව කියන ඒ මහා ගුණය. ඒව දිනු වෙනකොට මිනිස්සුන්ට කවුරුත් ඇඟිල්ලෙන් එන එන්නේ කියන්න ඕනේ නැහැ මේක වංචා කරන්න එපා, මේක හොරකම් කරන්න එපා, මේව කරන්න එපා කියලා. ඒගොල්ලන්ට දැනුණා මේ වැරද්ද වැරද්දා. වරද වරද විදිහට දැනගෙන ඒ වැරදි වලින් ඒගොල්ලෝ අයින් වුණා. තේරෙන භාෂාවෙන් කිව්ව පංචශීලයේ රැක්කා. පංච දුෂ්චරිතයෙන් වැළකීලා හිටියා. අද අපි මෙතන පන්සිල් සමාදන් වෙනවා එළියට එනකොට මක් කළාද කඩාගෙන මෙන්න මේ
මේක සමාදන් වෙලා විතරක් කරන්න පුළුවන් එහෙකුත් නෙමෙයි. සමාදන් වීම තියෙන්න ඕන. පන්සිල් සමාදන් වීම බෞද්ධ සමාජයක් විදිහට ඒව තියෙන්න ඕන. හැබැයි මේක වෙනස් වෙන්න නම් සමාදානයේ එහා ගිහිල්ලා තමන්ගේ ඇතුළෙන්ම වෙනස් වීමක්. තමන්ගේ ආධ්‍යාත්මයේ තුලින්ම වෙනස් වීමක්. ඒ වෙනස් වීම ඇති වෙන්න ඕනේ කොහෙද? කා තුලද? පුද්ගලිකව තමා තුල. මේකට ලස්සන උත්තරයක් දෙනවා මඩිහේ පඤ්ඤාසීය නායක හාමුදුරුවෝ. උන්වහන්සේ කියනවා මේ රට හදන්න බෑ. රටේ මිනිසුන් හදන්න බෑ අපි මිනිහව හදමු කියලා. මේ කතාවට දෙන උදාහරණ කතාව තමයි එක දවසක් එක දරුවෙක් යනවා තමන්ගේ තාත්තට ගිහින් කියනවා අනේ තාත්තා එන්නකෝ සෙල්ලම් කරන්න යන්කෝ සෙල්ලම් කරන්න කියලා. මෙහෙම කුහම මේ පුතා කියනවා මේ තාත්තා කියනවා පුතේ මට වැඩ උඹටම වැඩ පුතා තනියෙන් සෙල්ලම් කරන්නකෝ පොඩ්ඩක් ඉන්නකෝ කියලා ලෝක සිටියමක් අරන් එනවා. ලෝක සිටියමක් අරන් එලා කියනවා පුතේ හොඳට බලා ගන්න මේ සිටියම. පුතා මේක බලාගත්තා. ඊට පස්සේ මේ තාත්තා මොකද කරන්නේ පිහියක් කරා ලෝක සිටියම කෑලි කෑලි වලට ඉරනවා. ඉරලා කියනවා පුතේ දැන් මේක අරන් ගිහිල්ලා තිබ්බා වගේ හදන්න. අර පුතා ඉතින් ඔළුව කකහ කල්පනා කරනවා මං කොහොමද මේක හදන්නේ? මේක හදන්න බෑනේ. ඇයි? මේක එක රටක්වත් මම හරියට දැක්කේ නෑ. කමක් නෑනි කියලා අරගෙන ගිහිල්ලා ඉවර වෙලා විනාඩි 10ක් යනකොට හදාගෙන ආවා. දැන් තාත්තා අහනවා පුතේ කොහොමද මේක ඉච්චර ඉක්මනට හැදුවේ මෙහෙම? ඒතර කියනවා තාත්තේ මට ලෝකේ හදන්න TypeError නෑ. මම මේ ලෝක සිටියේ මෙහෙට මෙහෙට කරකවල බලනකොට මම දැක්ක උඩින් සිටියම තියෙනවා. හැබැයි යටිපැත්තේ මිනිස්සෙක්ගේ රූපයක් තියෙනවා. මිනිස්සෙක්ගේ රූපයක්. මම ලෝකෙ හදන එක පැත්තකින් තියලා මිනිස්සයව හැදුවා. තාත්තේ මිනිස්සයා හදලා ඉවරනකොට මුළු ලෝකෙම හැදිලා. ඔන්න ඔය සරල උත්තරේ තමයි මහත්තයා මෙතන තියෙන ප්‍රධානම කාරණාව. මිනිස්සුන්ට ආධ්‍යාත්මික වශයෙන් වෙනස් වෙන්න පුළුවන් නම් මිනිස්සු දැන් මේ ආපු රටාව පොඩ්ඩක් වෙනස් කරලා කොරෝනා කියන්නේ මට ආශිර්වාදයක්. මම දකින්නේ ආශිර්වාදයක් මේ සමාජයේ මිනිස්සුන්ට මේ යන රැල්ල මේ යන වේගෙ පොඩ්ඩක් නවත්තලා තමන් දිහා පොඩ්ඩක් බලන්න. තමන්ට නැඹුරු වෙන්න, ආධ්‍යාත්මික වෙන්න, තමන් දිහා බලා ගන්න. තමන්ගේ හිත තේරුම් ගන්න. ගුණධර්ම ටික දියුණු කර ගන්න. මහත්තයෝ අපිට මේ කාලේ ලොකු අවස්ථාවක් හම්බෙලා තිනවා තව කෙනාට අනික් කෙනාට උදව් කරන්න. මහත්තයෝ පහුගිය කාලේ මනිරුත් මහත්තයා පහුගිය දවස්වල ආරංචි වෙන්නේ නැති ඔබතුමා මාධ්‍ය ආයතනයක ඉන්න නිසා ඕනතරම් ආරංචි වෙන්නේ නැති. පවුල් වල ලොකු ආරවුල්. නෝන මහත්තුරුන් එකට ගෙදර වසන්න බෑ. මොකද දවස් පහේම වැඩ කරලා ගෙදර ආවට පස්සේ ගෙදර තියෙන රූටින් එකේ දුවලා පහව දා උදේට ආයෙ වැඩට යනවා. පවුල් ආරවුල් විශාල ප්‍රමාණයක් අද සමාජයේ තියෙනවා. දැන් ඒ ආරවුල මතුවෙන තැන බලන්න කොරෝනා කාලේ කොහොමද වෙන්නේ? කොරෝනාත් එක්ක අපි හැමෝටම නිවාඩු හම්බුණා. දැන් මොකද වුනේ? දැන් අපිට පුරුදු නෑ ගෙදර අයත් එක්ක එකට වාසය කරලා. ඇයි? අපි ඉන්නේ රේස් එකක. විශේෂයෙන්ම කොළඹ සමාජ නාගරික සමාජය තුල. දැන් මේ රේස් එකේ හිටපු කට්ටියට ගෙදරට තනි වුණාම කොරණ දේ හිතා ගන්න බැරි වුණා. ඇඳිරි නීතියත් එක්ක. දැන් ඊළඟ කාරණාව තමයි ජාතික රෝහලේ තියෙන දත්ත වාර්තා වලින් කියනවා ගෙවල් වල ගෘහස්ත හිංසනය වැඩි වෙලා කියලා. දැන් මේ මොකද වෙලා තියෙන්නේ? මහත්යයට තේරෙන්නේ නෑ නෝනට කරු කරන්න. නෝනට තේරෙන්නේ නැහැ මහත්යයට කරු කරන්න. ඉතින් මේ බේසික්ස් නේ දැන් නැති වෙලා තියෙන්නේ. නෝන මහත්යයට නෝනට කරු කරගන්න බැරුව සැකයේ බලවත් වෙච්ච අසහනයේ බලවත් වෙච්ච මිනිස්සු ටිකක් බහුල වෙනකොට ගෘහස්ත හිංතනය වැඩි වෙයිද අඩු වෙයිද? මම කියන කාරණාව පැහැදිලිද මේ කියන අර්ථය? අපහුනේ ඒක පැහැදිලිය දැන් අපිට හොඳට අද්දුටු අපි පසුගිය කාල සීමාව තුළ. හැබැයි මේ දේවල් අපි දැක්කා භික්ෂුන් වහන්සේලා වගේම සමාජයේ විද්වතුන් මේ කරුණු කාරණා පැහැදිලි කරනවා. හැබැයි අපේ 2500කට වැඩි බුදුදහමක් ගැන කතා කරනවා, ආభాෂයක් ගැන අපි කතා කරනවා. මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණාම අපි ඒ ගැන කතා කරනවා. අපි ඒ වගේ අත්දැකීම් ගන්නවා. හැබැයි මේක ටික කාලෙකින් අමතක වෙලා ජලිත සුපුරුදු ජීවන රටාවට ඇවිල්ලා තිබෙනවා. පසුගිය කාලේ කොරෝනා සමයේදී අපි බිත්ති හතරට කොට වුණා. අපි අපේ පවුලත් එක්ක සම්බන්ධ අපවැත්තුවා. පවුල අපට නැවත වතාවක් පවුලේ දරුවන් ඒ වගේ දෙමාපියන් මෙයත් එක්ක මේ ඇගේ ප්‍රශ්න ගැටලු ඒ ගැන කතා කරන්න පුළුවන් වුණා. බෝධිය යට්ට ගියා. භික්ෂුන් වහන්සේගේ බණ අහන්න පටන් ගත්තා. හැබැයි දැන්ත් වතාවක් දැන් නම් කොරෝනා නැහැ. දැන් බොහෝ දුරට පාලනය වෙලා තියෙන්නේ කියලා කිව්ව ගම අපි සාමාන්‍ය ජීවන රටාවට හුරු වුණා. හැබැයි දහම අමතක කරා, ගුණධර්ම අමතක කළා. දැන්ත් අර තත්ත්වයට ආවා. හැබැයි දැන් යලිත් වතාවක් දැන් ඇවිල්ලා තියෙනවා කොරෝනා. මේ 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 රටාව මේ ක්‍රමය අපි කවද්ද අපේ අමුතුම වෙනස් කරගන්නේ? ඒ කියන්නේ ප්‍රශ්නයක් ආවම විතරයි අපට දහම මතක් වෙන්නේ, හරි අපේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත වෙන්නේ, හරි ඒ දේවල් මතක් වෙන්නේ ප්‍රශ්නයක් ආවම විතරයි. මේක උවහන්සේ කිව්වා වගේ ඉහළ ඉඳලා පහළටම මේක පොදු කාරණයක් වෙලා. ඇයි බුදුදහම මෙච්චර තේරවාදී බුදුදහම මේ වැනි නිර්මල දහමක් තියෙන අපි මේක ප්‍රශ්නයක් ළඟමනේ අපට ප්‍රශ්නේ දැඩි වෙන තරමනේ අපේ හැමදෙරෝනේ මේකේ ධර්මයේ වටිනාකම අපට තිබෙන්නේ. හැබැයි අපි ඒ වටිනාකම තේරුම් අරගන්නේ නැහැ. එහෙනම් කොතනින්ද මේක අපි හදාගන්නේ? මේක හදාගන්න පටන් ගන්නනේ පවුලෙන්. gederin.
අම්මගෙන් තාත්තගෙන් අම්මා තාත්තත් එක්ක හැදෙන කට්ටිය දරුවෝ අම්මා තාත්තගේ ඉඳලා දරුවෝ ටික ඉඳලා මේ වැඩේ පටන් ගන්න ඕනේ මම ඇත්තටම මේ කාලේ යෝජනා කරන කාරණාව තමයි ඇයි මේ විශේෂයෙන්ම මහත්වෝ මේ කාරණාව කියනකොට දරුවෝ ටික හදා ගන්න මහන්සි වෙමු කියන එක දෙමාපියන්ගෙන් අපිට දැන් සමහරුන්ගේ අදහස් උදහස් චෝදනා යෝජනා ඒවා මේවත් එක්ක ඇත්තටම මහ සමාජයට කතා කරන එක හරිම අමාරුයි මම දීර්ඝ කාලීනව යෝජනා කරන විසඳුම තමයි දරු පරම්පරාව ගුණවත් කරගන්න මහන්සි වෙන එක මහත්වෝ මට මතකයි මගේ ආච්චි අම්මා තමයි මම පන්සලට එක්කන් ගියේ मगे आचियाम तो माव बोधि वंदनावट इकंगी अनुराधपुर महासाय वंदना करण बुधहामुदुरोगेन हेंगी मति करवाण ए वेडपिलवर मठ पदन मेहदु अपे आचियाम मे आचियाम मे पदन आवे कोहमुद आचियाम ये पदन आवे कोहमुद आचियाम्मगे दिमापियांगे आचियाम्मगे दे मे बौद्ध सांस्कृति अभी इन हेमो बौद्ध संस्कृति अक्तु लंका बहु संस्कृति प्रधान संस्कृति बौद्ध संस्कृति सल के अद हट बला महत्व पौले आची अम्म दरुक्ट बोधिसत्व कथा वकील विला वक्ति आची अम्म पुता दिन्न मिगत टीवी कई सर हाई मं के दें आची कार्यभारे करना कट्टी पलवी कट्टी मध्य आयत मध्य आयत कार्यभारे मंगीत उत्साह मध्यट पुलवा जहपदे वाल सामाज कथ कर මොකද අද දරුවෝ ඉන්නේ ආච්චි අම්මත් එක්ක නෙමෙයි දරුවෝ ඉන්නේ කාත් එක්කද ටියුෂන් එක ඇරලා ගෙදර ගියාම දරුවා ඉන්නේ කාත් එක්කද එයා ඉන්නේ කම්පියුටර් එකයි සමාජ මාධ්‍ය සහ ටීවී එක මේක වෙනස් කරනවා දැන් මට මතකයි අපේ පුංචි කාලේ ඇත්තටම අපිට ආච්චි අම්ම බෝධිසත්ව කතා කිව්වේ නැහැ මම බෝධිසත්ව කතා හැබැයි ටීවී එකෙන් අහලා දිනවා පුංචි කාලේ මට මතකයි අපි දොස්තර හොඳ හිත බැලුවා ඉංග්‍රී පාම් මල්ලිගේ කතාව බැලුවා ඔෂීන් කතාව බැලුවා ජීවිතේ දේවල් එකතු කරගන්න පුළුවන් ගොඩක් දේවල් වල මම දන්නේ නැහැ මම අද ටීවී බලන්නේ නැති නිසා අද ඒ වගේ මට්ටමින් මාධ්‍ය ආයතන වලින් ඒව දෙනවද කියන එක පුළුවන් තරම් අපිට පුළුවන් මේකේ වෙනසක් ඇති කරන්න සමාජීය වශයෙන්ම වෙනසක් ඇති කරන්න මොකද පවුලට ප්‍රධානවම අද ආමන්ත්‍රණය කරන ආයතනය තමයි මාධ්‍ය මොකද අද අන්තර් සම්බන්ධතාව තුළ ආච්චි අම්මගෙන් බෝධිසත්ව කතා අහන සමාජයක් නැහැ හැබැයි අපිට පුළුවන් සූක්ෂමව දරුවන්ට මේ අදහස ගෙනියන්න ගුණධර්ම වල අදහස දරුවන්ට ගෙනියන්න මම මේක හොඳටම දකිනවා තායිලන්තේ තායිලන්ත ටීවී කමර්ෂියල් එකක් හැදුවත් ඒක ඇතුලේ තියෙන බුදුදහම මේක ඇර තේරෙන පුංචි කතාවක් කියන්නම් මේ කතාව කොච්චර ප්‍රායෝගිකද කියන එක ඒක කියලා එතනින් මම එන්නම් ඔබතුමාගේ ප්‍රශ්නෙට මොකද ප්‍රශ්නේ මුල මැද අග සමස්තයම අපි ස්පර්ශ කරන්න ඕනේ එතකොට තමයි අපිට මේ කතාව අර පුළුල් චිත්‍රෙම විග්‍රහ කරගෙන යන්න පුළුවන් වෙන්නේ ඒ ටීවී කමර්ෂියල් එකේ මම දැක්කෙ මෙච්චරයි අයියෝ මම දැකපු කාරණාව තමයි වයසක 100 කෙනෙක් එනවා ඒ 100 එන්නේ ගොඩාක් බර අරගෙන මේ බර අරගෙන විල් බරක් එක බර අරගෙන මේ 100ගේ ඒ විල් බරක්ේ වැටෙනවා බිමට. ඒ ටික වැටුනහම දුව ඉස්කෝලයක් කරලා පුංචි දරුවෝ ටිකක් එනවා මේ පැත්තට. මේ පුංචි දරුවෝ ටික දකින්න අර 100ව. දැක්කට පස්සේ මේගොල්ලෝ දුවගෙන අවිල්ල ඉවර වෙලා අර 100ට උදව් කරනවා. දැන් මේක අර ඉස්කෝලේ කට්ටිය වීඩියෝ කරනවා. වීඩියෝ කරලා ඉවර වෙලා ඊට පස්සේ කරන වැඩේ තමයි දැන් මේ දරුවා එළියට යන්න හදනකොට ඒ කියන්නේ ඉස්කෝලෙන් එළියට යනකොට අම්මව මුණ ගැහෙන තැනදී අම්මා දකින්න අර ළමයා ඇඳගෙන ඉන්න ඇඳුම. මුළු සම්පූර්ණ මඩ ගෑවිලා. දැන් මොකද වුනේ? අර අම්මා බයිනවා ළමයාට. මොකද්ද ඔයා ඇයි මෙහෙම කිලිටු කරගෙන ඉන්නේ? ඔයාට මම මෙහෙම කිලිටු වෙන්න දුගන්නලා තියෙන්නේ කියලා බයිනවා. එහෙම බැන බැන ඉන්නකොටම ආන් අර ටීවී එකක ඒ ළඟ තියෙන ටීවී එකකින් අර ළමයා කරපු හොඳ ක්‍රියාව අම්මටත් පේන්න දානවා. දැන් මොකද වෙන්නේ? අම්මා දකින්න මේ දරුවා කරපු හොඳ වැඩේ. දැන් අම්මගේ පැත්තෙන් මොකක්ද වෙන්නේ මේ දරුවට? එතනින් එහාට බනීද? ඒ අම්මා කියනවා පුතේ හරිම හොඳයි මේ වගේ දේවල්ම කරන්න කියලා. මං කියන කාරණාව තේරෙනවා මේ පෙළඹවීම ඇති කරන්න පුළුවන් අද මාධ්‍යයට මේ හැකියාව හොඳටම මාධ්‍ය සතුව තියෙනවා ඒ හැකියාවත් එක්ක ඊළඟට අද පවුලේ ඇත්තටම රටවල් පාලනය කරන සිව්වෙනි ආණ්ඩුව කියලා කියනෝනේ මාධ්‍ය ආයතන ඇත්තටම අපේ රටේ ආකල්පමය වෙනසක් සමාජීය වෙනසක් සදාචාරාත්මක වෙනසක් ඇති කරන්න පුළුවන් ප්‍රබල හැකියාවක් මාධ්‍ය ආයතන සතුව තියෙනවා ඒ ආයතනත් එක්ක අපි ආමන්ත්‍රණය කරන්න ඕනේ අපේ වැඩිහිටි පරම්පරාවට වැඩිහිටි පරම්පරාවත් අද ඉන්නේ වල්මත් වෙලා ඒගොල්ලන්ට පෙන්වන්න දරුවන්ට වෙන විනාශය අනාගත කාලයේදී අද අපේ ආච්චි අම්මලා සියලකින් අපිට ලැබිච්ච එක අද ඉන්න ආච්චිලකින් ලැබෙන්නේ නැහැ ඊළඟ පරම්පරාවට සංස්කෘතික කාරණාව තුල තියෙන ಗುಣධර්ම ටික සම්ප්‍රේෂණය කරන්නේ ඒ සමාජයේ ඉන්න වැඩිහිටියෝ ටික අද වැඩිහිටියෝ බිසි වැඩිහිටියෝ රැකී රක්ෂාවල හිර වෙලා මේ ටික කරගන්න විදිහක් නැහැ එතකොට ඒක කාර්යභාරයේ තියෙන මාධ්‍ය ආයතනතක මොකද දරුවෝ ඉන්න ටීවී එකත් එක්ක කාටුන් එකත් එක්ක මම මේක හොඳටම දැකපු රටක් තමයි ජපානය. ජපානයේ කාටුන් එකක් අරන් බලන්නකෝ. ළමයින්ගේ රෂනල් තින්කින් එක හදනවා. අලුතෙන් හිතන්න යොමු කරනවා. ගුණධර්ම වල වටිනාකම පෙන්වලා දෙනවා. ඒ වගේම තමයි තමන්ගේ තියෙන හරපද්ධතියේ ගැඹුර පෙන්වලා දෙනවා. නූතන තාක්ෂණය හරහා තාක්ෂණික ක්‍රමත් එක්ක.
මේකෙදි මහත්වෝ අපි වෙන් වෙලා මේක අපිට හදන්න බෑ මේක හදනකොට අද පාලකයා මේකෙදි ඍජු වෙන්න ඕන ඊළඟට දෙමාපියෝ පෞල් විදිහට ගත්තාම දෙමාපියෝ මේ කටයුත්තට නැඹුරු වෙන්න ඕනේ මේ කාරණාව මේ රට වෙනස් කරගන්න ඊළඟට ප්‍රධාන කට්ටියක් ඉන්නේ තමයි පූජ්‍ය පක්ෂය ඒගොල්ලෝ මේකට හරියට අත දාන්න ඕනේ මේකට මේ කාරණාව මේ ප්‍රශ්නේ හරියට තේරුම් අරන් ඒකට මේවා වෙන්න ඕනේ ඊළඟට ප්‍රධානම කාර්යයක් කරන මාධ්‍ය ආයතන මේ හැමෝම එකට එකතු වෙලා රටක් විදිහට වෙන්න ඕනේ කාරණාව තේරුම් අරගෙන ගුණධර්ම ටික මතුවෙන විදිහටම මේ සමාජය අපිට හැඩගස්ස ගන්න පුළුවන් නම් ඒක ලොකු ආරම්භක ප්‍රවේශයක් වේවි තව අවුරුදු 10කින් 15කින් සස්ත්‍රීක රටක් හොඳ රටක් දකින්න පුළුවන් වෙනවා ඒක කෙටි කාලින ප්‍රතිඵල මේකේ බලාපොරොත්තු වෙන්න බෑ මේක දීර්ඝ කාලිනව වෙන්න ඕනේ කාරණාව ඒක වෙන්න රටක් විදිහට පෙළ ගැහෙන්න ඕනේ කොහොමද කියන කාරණාව පටන් ගන්න තියෙන්නේ ගෙදරින් ගෙදරින් මේ කතාව හරියට කරගන්න නම් අද ගෙදර වැඩිහිටියන්ට මේක අවවාදේ දරුවන්ට දෙන්න විදිහක් නැහැ දරුවෝ දරුවන්ගේ පරිසරය තුළ ඒ දරුවෝ ඉන්න පරිසරය තුළ දරුවෝ ඉන්න වැඩිහිටියොත් එක්ක නෙමෙයි සමහරවිට දෙමාපියන්ගේ ගෙදර ප්‍රශ්න දකින්නේ දරුවෝ මානසික වශයෙන් දරුවෝ ඉන්නේ පුදුම අසහනයක ලංකාවේ දරුවෝ තමයි දැන් මේ වෙනකොට මානසික අසහනයෙන් ඉහළින්ම ඉන්න කට්ටිය දරුවෝ මානසික අසහන ප්‍රශ්න වලින් ඉහළින්ම ඉන්න පිරිසක් දරුවෝ තරුණ පිරිස ඉන්නවා දරුවෝ ඉන්නවා මේ පිරිසට වැඩි එන්නේ මේ ප්‍රශ්න ටික දැන් මේකට විසඳුම් හොයනවා නම් මේක එකපාර කරන්නත් බෑ මේ සමස්ත චිත්‍රයම හොයාගෙන යන්න ඕන සමස්ත චිත්‍රය හොයාගෙන යනකොට මේකට උත්තර හොයාගන්න තියෙන අපිට අපි තුලින්මයි ඒකට බුද්ධ දර්ශනය උදව් කරනවා දර්ශනය ප්‍රායෝගිකව සමාජගත කරගන්න අපි දැන් අලුත් ක්‍රම හොයන්න ඕන හරියට තායිලන්තේ වගේ අපේ ජපානේ වගේ අනිවාර්යයෙන්ම මේ වෙද්දි අපේ සමාජයේ මිනිසුන් අතර තිබෙන අදහසක් තමයි මේ විදිහට රෝගාබාධ එද්දින් අපට මේවා පාලනය කරන්න බෑ සමහරක් දේවල් මේවා අපේ කර්මයට සිද්ධ වෙන දේවල් සමහරක් දේවල් මේ ස්වභාව දහමේ ඒ ස්වභාව දහමට ඉරෙහිවීම නිසා හෝ ස්වභාව දහමේ යම් යම් සංසිද්ධීන් නිසා එන දේවල් ඉතින් මේවා අපට පාලනය කරන්න බෑ මේවට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන කාරණා කෙසේ නමුත් දැන් බටහිර වෛද්‍ය විද්‍යාවට හෝ වේවා දියුණු තාක්ෂණික ලෝකයක අපි මේ ජීවත් වෙද්දී තවමත් මේ කොරෝනා වෛරසය වෙන්න පුළුවන් මේ වගේ වෛරස් සත්වයන් රෝග පීඩාදීන්ට උත්තර හොයාගන්න නොහැකි වෙලා තිබෙනවා හැබැයි උත්තර හොයාගෙන ගිහිල්ලා මේකට උත්තරයක් හොයන එකද මේ නිවාරණය සඳහා යම් කිසි කටයුත්තක් කරන එකද නැත්නම් එවැනි දේවල් තුල එවැනි දේවල් ඉදිරියටත් එන්න පුළුවන් සහ ඒවා තුල අපි පාලනයක් ඇතුව ජීවත් වෙන එකද සුදුසු කොහොමද බුද්ධහමී මේ මේ කාරණාව අපි විග්‍රහ කරගන්න හොඳ ප්‍රශ්නයක් මහත්මයා මතු කරද්දී ප්‍රශ්නේ මට කියන්නේ හොඳට මේ 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 සමහරක් අවස්ථාවල අපට මේත් එක්ක අපිට ජීවත් වෙලා සිද්ධ වෙනවා නේ මම මේ කාරණාව කුංචි තැනකින් කියන්න. අද අපිට අලුතෙන් නිවුස් එකක් හම්බුණා. නිවුස් එකක් ආවා සමාජ මාධ්‍යයෙන් මේ කතාව ආවේ. අපි මොකද අපි හැමෝම සමාජ මාධ්‍යත් එක්ක ඉන්න නිසා මේ කතාව අපි හැමෝම අර අප්ඩේට් එක තියෙනවා අපි හැමෝම. ඒකේ ආපු කතාව තමයි දෙව්ල පිටියේ ඒ හම්බෙච්ච නෝනාව අහම්බෙන්නේ PCR පරීක්ෂණය කරන්නේ. ඒ පරීක්ෂණය කළාට පස්සේ තමයි ඔප් වෙන්නේ එයාට කොරෝනා තියෙනවා කියලා. බැරි වෙලාවකත් ඒ පරීක්ෂණය නොකර යා යවවන. මේ විදිහට මේ තත්ත්වය මතුවෙනවද? අද මේ අපි දැන් මේ ඉන්න සමාජ පරිසරයේ මේ තත්ත්වය මතුවෙනවද? මතු වෙන්නේ එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි ඇත්තටම කොරෝනා දැන් අපිත් එක්ක ඉන්නවා අපේ ඇඟේ තියෙන ඉමුනිටි එකේ හයිය නිසා තමයි මේක මේ අල්ලගෙන ඉන්නේ තේරෙනවද මම කියන කාරණා දැන් ඉමුනිටි එකෙන් ඉදෙන්න ඕනේ ඒ කියන්නේ අපේ ප්‍රතිශක්තිය ගැන අපි ඉදෙමෙන්න ඕනේ යම් කිසි මට්ටමකින් අපි මේක අල්ලන් ඉන්නේ ඒක නිසා හැබැයි වෛද්‍ය අංශ මට හොඳට මතකයි වෛද්‍ය ශ්‍රේෂ්ඨයෝ ඉන්නේ පිරිස නිරන්තරයෙන් කුවා මාක්ස් දාන එක නවත්තන්න එපා මීටරේ දුර තියාගන්න ප්‍රශ්නේ යටපත් වෙලා විතරයි තියෙන්නේ ඕන වෙලාවක මතු වෙන්න පුළුවන් මොකද අපිට වැඩි ඒගොල්ලෝ එක දන්නව හොඳට ඒ ඒ ඒ ඒ ඒ රෝගේ ගැන හොඳටම ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ දිගින් දිගට කට්ටක් කැඩනකම් කිව්වා. කෑ ගගහ කිව්වා. මාස් දාන එක නවත්තන්න එපා. මීටරේ පරතරේ තියාගන්න. හොඳට සැලකිලිමත් වෙන්න. අත් දෙක නිරන්තරයෙන් හොදන්න. මේ ටික කරන්න සීහනේ දෙනවනේ අපේ මිනිසුන්ට. දැන් මොකද වුනේ? ඒ ටික අහන්නේ නෑනේ. කියන දේ අහන්නේ. කියන දේ අහන්නේ නැති වෙච්ච නිසා සීහිය නැති වෙලා ගියා. දැන් කොරෝනා ප්‍රශ්නේ උද්ගත වෙනකොට කට්ටිය හොඳ සීහෙන් හිටියා. මම මේ සීහිය කතා කරන්නේ මේ සමාජයේ දැන් ප්‍රශ්න එනකොටනේ සතිමත් වෙන්නේ. දැන් ප්‍රශ්න එන්න කලින් ඉඳලම ඔය සතිය තියාගත්තා නම් දැන් කොරෝනා අපිට ආශිර්වාදයක්. ඇයි? සමාජ දුරස්ථභාවය හදාගන්න පුළුවන්. ඒ කියන්නේ සමාජයේ දුරස්ථව තව කෙනෙක් වැසුරක් දැන් අපි කතාවටක් කියනවනේ ඒ මිනිහව අතේ දුරින් තියාගෙන ඇසුරු කරන්න කියලා. ඇත්තනේ. අතේ දුරින් තියාගෙන ඇසුරු කරගන්න බැරි වුණාමනේ ඒ මිනිස්සයාගේ තියෙන සේරම කුණුකන්දල් ටික අපේ පැත්තට දාගන්නේ. අනුන්ගේ කුණු හොයන වැඩපිළිවෙල. දැන් සමාජ දුරස්ථභාවය හරියට ආවනම් අපි අනුන්ගේ කුණු හොයන්න යන්නේත් නැහැ. කායික වගේ මානසික දෙකම අන්න හරි කායික මානසික දෙපැත්තෙම මිනිස්සුන්ට ඉතාලම සමාජය තුළ ලොකු ප්‍රගමනයක් ඇති කරගන්න පුළුවන් ආධ්‍යාත්මික වශයෙන් විශාල ප්‍රගමනයක් ඇති කරගන්න පුළුවන් අවස්ථාවක් අපිට මේ හම්බුනේ
මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක දැන් මේ අවස්ථාවේ අපේ මිනිස්සු චුට්ටක් සබුද්ධික වෙලා වෛද්‍යවරු කියන දේ අහලා පොඩ්ඩක් සතිමත් වුණා නම් ඒ සතිමත් වීම එදිනදා ජීවිතය තුළ එලඹ සිටි සීයෙන් ජීවත් වුණා නම් මීටරේ දුර මාස්ක් එක ඒ කාරණා ටික ඇහුවා නම් සමහරවිට මේක තවත් පාලනය කරගෙන තම මේක යන්න තිබ්බ මොකද දැන් අර PCR එක කරපු නිසා තමයි දැන් මේක මතුවලා ආවේ ඒකත් හොඳයි ඒකටකට ඒකත් නෝන නම් මේ කට්ටිය මේ කිනේකවත් අහන්නේ නැහැ මං කියන්නේ දැන් අපි දැන් කියන දේ අහමු අපි හික්මෙමු රටේ රාජ්‍ය තුල නීතියක් තියෙනවා රටවැසියාට කියනවා මෙහෙම මෙහෙම ඉන්න කියලා ඉතින් ඒක අපි අහමුකෝ ඒ කියන්නේ අපි ඇහුම්කන් දෙමුකෝ මං කියන්නේ කන විවෘත කරලා ඇහුම්කන් දෙන જાතියක් හරියට හැදුනොත් ඒ ඇහුම්කන් දීම තුලම තමයි හික්මීම කියන එක එන්නේ මහත්තයා ඔබතුමත් එක මම කොච්චර සතිය ගැන කතා කරලා වැඩක් නැහැ මම පාර යනකොට ටොපි කොල කාලා බිම දානවනම් මම බුලත් කෙල ගගා හැමතැනම ගහනවනම් මම කෙල ගහනවා නම් පාර පුරාට ඒ ඩිසිප්ලින් එකව ඒ බේසික් එකවත් නැතුව මට මේ බුදුහාමුදුරුවෝ ගන්න ගැඹුරු සතියක් ගැන කතා කරන්න බෑ මෙන්න මේ බේසික්ස් ටික අපි හදාගමු මේ කොරෝනා එක ආශිර්වාදයක් කරගෙන මේ කොරෝනා තත්ත්වයත් එක්ක රටේ පාලකයාගේ ඉඳලා සෞඛ්‍යංශයේ ඉඳලා ඒ වග කිය යුතු පිරිස් අපිට කෑග ගහ කියනවා මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කළොත් තමයි අපිට මේ ප්‍රශ්නේ මේව කරගන්න පුළුවන් ඉතින් මේක ඇහුම් කන් දෙන්න අපි පටන් ගමුකෝ මේ ඇහුම් කන් දීම නැති නිසානේ මේ ප්‍රශ්නේ මේ විදිහට උඩුදුවන්නේ යලිතලිත් මතු වෙන්නේ යලි යලි මතු වෙවි යන්නේ දැන් ධර්මයක් අහන්නත් ඇහුම් කන් දීම තියෙන්නේ පැ දැන් මං කියන කතාව ඔබතුමා හොඳට ඇහුවොත්නේ ඔබතුමාට මේකේ හොඳටම අදහස යන්නේ දැන් අද වෙලා තියෙන මහත්තයා අපි තනි තනි වෙලා අපේ ලෝකවල ජීවත් වෙනවා මිසක් අනිකාට ඇහුම් කන් දීමේ හැකියාව අපේ මිනිස්සුන්ගෙන් අයින් වෙලා ගිහිල්ලා දැන් ඒක හොඳටම මතු වෙලා ආවා සෞඛ්‍යංශ රටේ තියෙන පාලනංශ හැමෝම කෑග ගහ රටවැසියන්ට කියනවා මේ කියන එක අහපල්ලා මේ කියන විදිහට කරපල්ලා කියලා එක එක්කවත් අහන්නේ දැන් මොකද වෙන්නේ එන්න එන්න ප්‍රශ්නේ උඩු දුවනවා මෙන්න මේ ඇහුම් කන් දීම ශ්‍රවණය අහන්න පුරුදු වෙනවනම් අනිකා කියන එක හොඳට සබුද්ධිකව අහන්න විවේකයක් අද අපි හදාගත යුතුයි ඒ විවේකේ කොරෝනාත් එක දැන් අපිට හම්බ වෙනවා ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න මහන්සි වෙනවා මං හිතන්නේ මේ ප්‍රශ්නේ මුලට මුලට ගියාම ඔබතුමාට තේරෙනවා ඇති මේ කොච්චර අපිට ලැහා ගන්න අපිට හොයා ගන්න තව කාරණා කොච්චර තියෙනවද කියන එක හැබැයි ඒ තියෙන හැම කාරණාවම හරිම සරලයි ඇහුම් කන් දීම කියන එක සමාජයේ අපි හැමදාම කතා කරන කතාවක් හැබැයි ඒක කටින් බතල හිටවලා වැඩේ ඇත්තටම වෙලා නෑ ඒක තමයි දැන් රටේ මිනිස්සුන්ට නෑ මහත්තයා තව කෙනෙක්ට ඇහුම් කන් දීමේ හැකියාව ඒක හොඳටම මතු වුණා වෛද්‍ය ශ්‍රේෂ්ඨවල කට්ටිය මෙච්චර කෑක ගහ කියනවා ඒකවත් අහන්න පුළුවන් විවේකයක් මානසික පරිසරයක් අපේ මිනිස්සුන්ගෙන් නැති වෙලා ගිහින් දැන් ඒගොල්ලන්ට මේ පරිසරය නැවත ඇති කරගන්න ඔන්න නිවාඩු කාලයක් හම්බ වෙලා තියෙනවා ඒකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන යාවි කියලා අපි විශ්වාස කරනවා ගම්මැද දම්සපියෙන් අද දවසේ වැඩසටහනේ අවසාන සම්ට්ුවන් කරන්නට අපට කාලය ඇවිල්ලා තිබෙනවා එකසේ නමුත් උභහන්සේගෙන් මම කැමති අවසානයේ දැනගන්නට අපේ හැමදෙරුනේ දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක රටේ ජනතාව ආයෙත් බියටපත් වෙලා තිබෙනවා මේක කොතනින් කෙලවර වේද කොතනින් නිමවටපත් වේද අපි කොහොමද කටයුතු කරන්න ඕනේ අපි මොකද්ද කළ යුත්තේ ආගමික වශයෙන් අපි මොන දේ කරන්න ඕනේ සහ අපි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ඒ පැත්තෙන් අපි මොකද්ද කරන්න ඕනේ මේ ගැන මම හිතන්නේ අවසාන වශයෙන් ජනතාවට පණිවිඩයක් ලබා දිය යුතුයි කෙටියෙන් සෞඛ්‍ය ආරක්ෂිත වශයෙන් වෙන්නුනේ කාරණා මට වැඩිය හොඳට වෛද්‍ය මහතුරු සහ ඒ පිරිස සමාජය දෙනු විශේෂ මාධ්‍ය ආයතනවර හැමතැනින්ම දැනුවත් කරනවා මට දැනෙන්නේ ආධ්‍යාත්මික වශයෙන් කරලා යුතු කාරණාව සම්බන්ධව තමයි මම කතා කරන්නේ ඒ නිසා ඒ කාරණාව තමයි මට අදාළ විශේෂ කාරණාව ඒකෙදි මට දැනෙන ප්‍රධානම කාරණාව තමයි අපි මේ හැමතැනකම පාඩම් ඉගෙන ගත යුතුයි ජීවිතයේ දෙයක් උනාට පස්සේ පාඩමක් ඉගෙන ගත්තොත් ඊළඟ අවස්ථාවේදී අපිට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් හයියක් අපිට හම්බ වෙන්නේ कोरोना කියන්නේ මම හැමදාම කියනවා වගේ අපිට අපිව හොයාගන්න අපේ ජීවිත වෙනසක් ඇති කරගන්න අපි ආපු රේස් එක පොඩ්ඩක් නතර කරලා ජීවිතය දිහා වෙන කෝණයකින් බලන්න අපිට ලැබිච්ච ආශිර්වාදය මම කියන්නේ කොරෝනා සමාජයේ තියෙන එක හොඳයි කියලා කොරෝනා වහාම සුව වෙන්න ඕනේ මිනිස්සුන්ගෙන් සුව වෙන්න ඕනේ කොරෝනා හැබැයි කොරෝනා වල බාහිර උත්තේජකයට වැඩිය කොරෝනාව සකස් වෙන්න කොරෝනා වැනි වසංගත රෝගාබාධ මුළු මහා සමාජයකට බලපාන මිනිසුන්ගේ ආධ්‍යාත්මික චිත්ත සංතානයේ සිද්ධ වෙන මහා පරිහානිය නවත්තගෙන මිනිසුන්ට පුළුවන් නම් අධාර්මික සූත්‍රයට අනුව රටක රජුරෝ අධාර්මික වෙනකොට රටවැසියෝ අධාර්මික වෙනවා රටවැසියෝ අධාර්මික වෙනකොට මේ මහා සමස්ත පෘථුවි තලයේ මේ සබහා දහමම වෙනස් වෙනවා කියන කාරණාව වසංගත නියං රෝගාබාධ පීඩා මේ සියල්ල එන්නේ මිනිසුන්ගේ මානසික වශයෙන් සිද්ධ වෙන මේ පරිහානියත් එක්ක ඒක නිසා මම හැමදාම විශ්වාස කරන එකම කාරණාව තමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ ලක්ෂ ගණන් කෝටි ගණන් පිරිසකගේ විමුක්තියකට නෙමෙයි පුද්ගල විමුක්තියට පුද්ගලයාගේ විමුක්තිය පුද්ගලයා නිවර්දි භාවයට පත්වීම කියන කාරණාව මුල් කරගෙන
आंगे पुद्गलिक निवर्दी भावे ऐति करेगान अभी अपे पैत्यं अपिट अवंक वेला अपे धर्मे अपिट उगान दम मम बुद्ध देशनावाधान काटिट कियाने हरियट बुद्धधाम होयान क्रिस्तियानी धर्मे अधान काटिट कियाने हरियट क्रिस्तियानी धर्मे अवबोध करेगान इस्लाम धर्मे अधान काटिट कियाने हरियट इस्लाम धर्मे अधान अवबोध करेगान ए हेम एकक मे आगमिक व्यूहे तीन कथाव होयागेन यनकोट ए कारणावतुल अवसानी देन्नी मनुष्यागे यहपत पिनिस कथा करन देशनाव ඒ සමස්තෙන් බුදුදහම විශේෂ වෙන තැනක් තියෙනවා මේ සමස්ත සංසාර චක්‍රයම හරියට අවබෝධ කරලා සසරින් එතර වෙන මහා ගැඹුරු නුවණක් විග්‍රහ කරන තැන. එතනට එන්න බුදුදහමේ විග්‍රහ කරන ඒ ගැඹුරට එන්නත් බුදුහාමුදුරු මුලින්ම සත්පුරුෂ පදනමක් හදනවනේ. සත්පුරුෂ පදනම සමාජයට විග්‍රහ කරනවනේ. ආන්ගේ සත්පුරුෂ ගුණ ටික අපි මතු කරගමු. මනුස්සත්වයේ නාමය අපි මතු කරගමු. පවට ලැජ්ජා බය අපි ඇති කරගනිමු. මෛත්‍රිය කරුණාව දයාව මතු පිටින් එකකුයි ඇතුළේ එකකුයි නෙමෙයි හදවතින්ම අනිකට මෛත්‍රී කරමු අපි කරන දේ හදවතින් කරමු සතුටින් ජීවත් වෙන ඒ කියන්නේ මානසිකත්වයේ තුල මෛත්‍රිය කරුණාව දයාව කියන ගුණධර්මවත් එක්ක හැමතිස්සම සතුටින් ජීවත් වෙන පිරිසක් සමාජය තුල ප්‍රායෝගිකව පෞද්ගලිකව නිර්මාණය වෙන්න ගත්තොත් මේ මුළු සමස්ත පරිසරයම වෙනස් වෙයි අධ්‍යාත්මික වශයෙන් ඒ වෙනස් වීම වුණොත් මේ සමාජය තුල අනාගතේ කොරෝනා වැනි විසංගත කියන ඒවාත් මං හිතන්නේ මේ මට්ටමින් එයි කියලා වසංගතේ නේක නවත්තන්න බෑ මොකද හැම කාලෙම මිනිස්සුන්ගේ හොඳ නරක දෙපැත්තම දෝලණය වෙවි යන පැවැත්මකනේ අපි ඉන්නේ ඒක නිසා අපිට කරන්න පුළුවන් ආකාරයෙන් උපරිම යහපත් දේම හික්මෙමින් යහපත් දේවල්ම කරමින් වචනකින් හරි තව කෙනෙක්ගේ හිතක් හැදෙන විදිහට තව කෙනෙක්ට යහපතක් කරන්න පුළුවන් විදිහට පරාර්ථකාමී ජීවිතයක් ගෙවන්නට උත්සාහවන්ත වෙමු කියන අර්ථය තමයි ආධ්‍යාත්මික වශයෙන් මට මතක් කරන්න දෙන කාරණා එහෙමයි යාන වාහන වතු පිටි ඉඩ කඩම් මෙවැනි භෞතික කාරණා මත දියුණුව අපේක්ෂා කරන සමාජයක භෞතිකත්වයට සාපේක්ෂව ආධ්‍යාත්මීය ගුණ වගාවත් ඇති කරගත යුතුයි කියන කාරණාව අපි විශේෂයෙන් මතක් කළ යුතුයි මොකද ආධ්‍යාත්මීය ගමන නොමැතිව අපට අපේ ජීවිතයේ සාර්ථකත්වය ලබා ගන්නට බැහැ ඒ නිසා කෞරුණීය සම්පදෙන් මහසේ සඳහන් කරන්නට යෙදුනේ මෙවැනි රෝගාබාධ අසංගත තත්වයන් නැති වෙන්නට ප්‍රධානතම හේතුව අපේ ගුණධර්ම පිරිහීම එනිසා අපි කාර්යබහුලයි කාර්යබහුලත්වයේ තුල අපට ආගම දහම අමතක වෙන්නට පුළුවන් හැබැයි එහෙම අමතක යුතු නැහැ අපි ජීවිතය සම්බර කරගන්නට නම් හැම මොහොතකම භෞතිකත්වයේ වගේම ආධ්‍යාත්මියත් සම්වර්ධනය කරගත යුතුයි එනිසා වර්තමාන සමාජයේ මෙවැනි අභියෝග ජය ගන්නට නම් අපි හැම මොහොතකම ධාර්මිකත්වයෙන් යුතුව අපේ ජීවිත සත්සා ගත යුතුයි. ඒ නිසා කොරෝනා පමණක් නෙවෙයි. ඉන් එහා ගියපු විදිහටත් මෙවැනි අර්බුද මතුවෙන්නට පුළුවන්. මේ සෑම සියල්ලක්ම ජය ගන්නට ගුණධර්ම ප්‍රගුණ කරමින්, පරිසරයට ආදරය කරමින්, සබහදහමට ආදරය කරමින් ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට, නිවැරදි දහම් මගේ ඔබට යන්නට නිරතුරු ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනාවයි සමගින් අදවසේ අපි සමුගන්නට සූදානම් දම්සවී සඳහා සාකච්ඡාවෙන් දහම් දේශනාවට අදවසේ වැඩම කරවන්නට යෙදුනේ කඩුවෙල කොරතොට රාජමහ විහාරස්ථාන වාසී ශාස්ත්‍රවේදී පූජ්‍ය අතුරුගිරියේ සුබෝධ අපේ ගෞරවනීය සම්පදෙන් වහන්සේ වහන්සේට මේ මොහොතේ පාද අභිවන්දන නියතුව පුණ්‍ය අනුමෝදනා සිදු කරනු ලබනවා පෙරවස් සත්නයි ගම්මැද්ද දම්සවී සඳහා සාකච්ඡාවට වැඩවීම සම්බන්ධ. ඉතින් ලබන ඉරිදා දවසේත් සුපුරුදු වේලාවට ඔබේ ජීවිතයට වැදගත් දහම් කරුණු රසක් සමග දම්සබිය සඳහම් සාකච්ඡාවෙන් හැම බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා ඔබට තිසරණ සරණයි ගම්මැද්ද දම්සබිය බෝසත් ගුණ ඇති මිනිසත් සමාජයකට